नमस्कार वेवा बुदुर्वनट समदा बुदुहिमि शरणयामि। नमस्कार वेवा डमरुवनट समदा सदहं शरणयामि। नमस्कार वेवा संगरुवनट समदा महासंग शरणयामि। नमस्कार वेवा तुनुरुवनट समदा तिसारण शरणयामि। साधु साधु। පින්වත්නි අප මේ ඉගෙන ගන්න ධර්මය මෙහි මහා භද්‍ර කල්පේ පහළ වූ සතරවැනි භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වන ගෞතම බුදුරජාණන් වහන්සේ එදා දඹදිවදී දේශනා කරපු ධර්මයයි। දඹදිවදී දේශනා කළේ ධර්මය කාලයකට දේශයකට ජන කොට්ටාසයකට සීමා නොවි සමස්ත මනුෂ්‍ය වර්ගයාටම මේ ධර්මය උපකාරී වෙනවා। ඒ වගේම නුවණැති දෙවියන්ටත් මේ ධර්මය උපකාරී වෙනවා। ඒ බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලේ ජඹුද්වීපය ඉතාම පුදුම සාගතයි। නොයෙකුත් මති මතාන්තර වලින් පිරී ඉතිරි තිබුණා। अब आदत तीवयिंग अडुवक ने एकाले हिटिये जनताव विविधाकार देवल कला उपदान्नवेति वांगीस महाराहतन वहांसे बौद्ध वेन्न कालिंग बुदुरजानन वहांसे की श्रावकेक वेन्न कालिंग या प्रसिद्ध वेला हिटिया बहुम प्रसिद्ध वेला हिटिया कोहमदे मिनिस्सु मेरुनहाम इपदिच्च तेन कियन्न पुलुवन එතකොට ප්‍රසිද්ධිය පිණිස යාගේ දැනුම යා පාවිච්චි කළා। එතකොට මිනි ඔළුවකට තට්ටු කරාම යම් කිසි මන්ත්‍රයක් යා කියන්න ඇති। ඊට පස්සේ තට්ටු කළා යා කියනවා මෙයා ඉපදුනේ අසවල් තැන। මේ වගේ හිතාගන්න බැරි තරම් මේ මිනිස්සු මරුණාම උපදින ක්‍රම ගැන දැනගන්න ඒ කාලේ යම් යම් දේවල් භාවිතා වෙලා තියෙනවා। බුදුරජාණන් වහන්සේත් සමහර අවස්ථාවලදී ශ්‍රාවකයෝ මිය ගියහම අසවල් අසවල් තැන උපන්නා කියනවා। ඒ අර වංගීස ස්වාමීන් වහන්සේ ගී කාලේ කියපු රටාවේ බුදුරජාණන් වහන්සේ කියන රටාවේ විශාල වෙනසක් තියෙනවා। අන්නේ වෙනස ගැන කියවෙන දේශනාවක්। මේ දේශනාවේ නම නලකපාන සූත්‍රය मध्यम निकाय देवनी कोटसे संधान वेन्नी। ए बुदुरजानन वहसी केक टेंगवलदी देशना करपु धर्मे तमाय अपी में उन्हासे पिरुनन पाला और दे दहस पांसे पनाह कुत्ता वसंग वेद्दी अपी अलुतिंग में इगनगाने इदा उन्हासे ए टेंगवलदी करपु देशना। ए दवसल में देशना वकरन काले बुदुरजानन वहसी वेड़ सिटिये කොසල් නගරේ කොසල් රටේ දැන් බලන්න කොච්චර අනිත්‍යයිද කියලා। කොසල් කියලා රටක් දැන් නැහැ। කොසල් රටේ නලකපාන කියන ගමේ එතන ඒ ගමේ නම තමයි නලකපාන। දැන් එහෙම ගමකුත් නැහැ। නලකපාන කියන ගමේ එක්තරා වනගත ප්‍රදේශයක වැඩ හිටියා। ඒ කාලේ දැන් මේ සූත්‍රයේ තියෙනවා इताम प्रसिद्धाय බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වුණා කියලා। මේක තියෙනවා මේ බොහෝ ප්‍රසිද්ධ කුල පුත්‍රයන් තරුණයන් බුදුරජාණන් වහන්සේ ළඟ
පැවිදි වෙලා හිටියා. එක නමක් තමයි අනුරුද්ධ අරහතන් වහන්සේ. ඉතාමත්ම ධනවත් පෞලක කෙනෙක්. කොච්චර ධනවත්ද කියනවනම් කවදාවත් නෑ කියන වචනෙවත් අහලා නෑ. එච්චරම පිනෙන් පිරී ඉතිරී ගිය ප්‍රසිද්ධ කෙනෙක්. ඊළඟට ආයස්මාච බද්දියෝ. බද්දිය කියලා කියන්නේ බද්දිය කියන නගරේ හිටපු රජුරෝ. ඔක්කොම අතහැරලා දාලා පැවිදි වුණා. එතකොට ආයස්මාච කිම්බිලෝ. කිම්බල කියන්නේ තේ කාල හරි ප්‍රසිද්ධ තරුණේ. භගු කුණ්ඩදාන රේවත ආනන්ද මේ වගේ ඉතාමත් ප්‍රසිද්ධ අය බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිදිලා පැවිදි වුණා. ගෞතම ශාසනයේ භික්ෂුන් වහන්සේලා හැටියට ධර්මයේ හැසිරුණා. ඉතින් එදා බුදුරජාණන් වහන්සේ ඒ ප්‍රසිද්ධ වූ ඒ භික්ෂු සංඝයා සමග එලිමහනේ වැඩ හිටියා. එලිමහනේ වාඩි වෙලා ඉඳිද්දී ඒ බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා, පින්වත් මහණෙනි, යම් කිසි කුල පුත්‍රයෙක් මම මේ ඉදිරිපත් කරපු වැඩපිළිවෙලට පැහැදිලා මං උදෙසා ගිහි ජීවිතය අත්හැරලා පැවිදි වෙනවා. පැවිදුණාට පස්සේ ඒ කුල පුත්‍රයන් මං ඉදිරිපත් කරපු මේ නිර්වාණගාමී වැඩපිළිවෙලේ ඇලී වාසය කරනවාද කියලා ඇහුවා. අහනකොට ඒ ස්වාමීන් වහන්සේලා නිශ්ශබ්දව හිටියා. ඊට පස්සේ දෙවනි වතාවෙත් ඇහුවා, පින්වත් මහණෙනි, මං ධර්මයේ දේශනා කළා, මං අවබෝධ කරගත්තු ධර්මයේ දේශනා කළා. එතකොට කුල පුත්‍රයන්ට මා ගැන පැහැදුනා. පැහැදිලා මටත් මේ මාර්ගයේ ගමන් කරන්න නැත්නම් හොඳයි කියලා ගිහි ජීවිතය අත්හැරලා පැවිදි වුණා. පැවිදි වුණාට පස්සේ නිවන් මාගේ ඇලී වාසය කරනවාද? දෙවනි වතාවෙත් ඒ ස්වාමීන් වහන්සේලා නිශ්ශබ්ද වුණා. ඊරවස තුන්වෙනි වතාවෙත් ඇහුවා, මහණෙනි, යම් කිසි කුල පුත්‍රයන් මාගේ ධර්මයට පැහැදිලා මං උදිසා ඔක්කොම අතහැරලා දාලා පැවිදි වුණා නම් පැවිදිච්ච හැමෝම මේ නිවන් මාර්ගට ඇලී වාසය කරනවාද? තුන්වෙනි වතාවෙත් නිශ්ශබ්ද වුණා. ඒ මොකද එහෙම නිශ්ශබ්ද වුනේ? හැමෝම එහෙම නැහැ. එතන බුදුරජාණන් වහන්සේට මෙහෙම හිතුණා, මං අහන්න ඕනේ මේ දැන් මෙතන ඉන්න මේ කුල පුත්‍රයන්ගෙන් අහන්න ඕනේ කියලා ඇහුවා. එතන හිට පිරිසෙන් වැඩිමලා තමයි අනුරුද්ධ ස්වාමීන් වහන්සේ. ඇහුවා, අනුරුද්ධේනි, ඔබට කොහොමද හිතෙන්නේ ඔබ මේ නිවන් මාගේ ඇලී වාසය කරන කෙනෙක්ද? ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ, ඒකාන්තයෙන්ම මම නම් මේ නිවන් මාගේ ඇලී වාසය කරන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා, සාදු සාදු අනුරුද්ධ. අනුරුද්ධ ඉතා මැනවි, ඉතා මැනවි, මා උදෙසා ශ්‍රද්ධාවෙන් පැවිදි වෙච්ච කුල පුත්‍රයන්ට සුදුසු දෙයක්මයි මේ බඹසර, මේ නිවන් මාගේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි මේ හිතල වහගෙන වාසය කිරීම කියන්නේ සුදුසු දෙයක්මයි. ඊළඟට කියන ඔබ වගේ මේ වයසේ අය දැන් මේ කියන හැටියට නම් මේ අවුරුදු 20ත් 30ත් වගේ අතරේ අය, මේ තරුණ වයසේ මේ කළු කෙස් තියෙන ජීවිතේ අලුත්ම කාලේ මේ මිනිස්සු විවාහවලට ලෑස්ති වෙන පෙම්බස් දොඩන කාලේ ඒ ඔක්කොම අතහැරලා මේ නිවන් මාගේ හිත පිහිටවන්න ඕන කියලා තමයි ඔබ පැවිදි වෙලා ඉන්නේ කියන අනුරුද්ධ. ඔබ මේ ඔක්කොම අතහැරලා, ඒ කියන්නේ මේ ඒ කාලේ අනුරුද්ධ සාමනාසේලා උන්වහන්සේලාගේ ගිහි ගෙවල් වල කෝටිපති මිනිස්සු කියන මේ ඔයගොල්ලෝ මහාන උනේ රජිරුව වරෙන් තුනිකුත් කළා. ඒකට බය නෙවෙයි. ඊළඟට ඔබේ ධනිය මංකොල්ල කන්න හොරු ඔබ අල්ලන්න ඇවිල්ලා ඒකට බයත් නෙවෙයි. ඔබ ණය අරගෙන ණයකාරය පන්නලා ණය ඉල්ලද්දී බේරෙන විදියක් නැතුව ඒකට බයත් නෙවෙයි. ඊළඟට ඔබ වෙනත් බයකටත් නෙවෙයි. ඔබට රැකී ආරක්ෂාවක් කරගන්න බැරුව මහණ වුණොත් නම් යන්තම් පණකට ගහගන්න පුළුවන් කියලා එහෙමත් නෙවෙයි. ඔබ පැවිදි වුණේ
එක දෙයක් කුදිසා නේද මේ කාගෙන් දාන්නේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ ප්‍රධාන භික්ෂු සංඝයාගෙන් ඔබ පැවදුනේ එක අදහසක් නිසා නේද මොකද බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඇහුවට පස්සේ තමයි මේ ධර්මයේ තමයි උගන්වන්නේ නැවත 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 අපි මොන ස්වභාවයෙන් යුක්තයිද ඉපදින ස්වභාවයෙන් යුක්තයි නැවත නැවත ඉපදිනවා නම් නැවත නැවත මැරෙන ස්වභාවයෙන් යුක්තයි නැවත නැවත ලිඩ වෙන ස්වභාවයෙන් යුක්තයි නැවත නැවත අප්‍රියන්හා එක්වීමෙන් ලැබෙන දුක් විඳින ස්වභාවයෙන් යුක්තයි නැවත නැවත ප්‍රියයන්ගෙන් වෙන්වීමෙන් ලැබෙන දුක් විඳින ස්වභාවයෙන් යුක්තයි නැවත නැවත මේවා අපි අකමැති වුණත් ලැබෙන ස්වභාවයෙන් යුක්තයි මේ නිසා ඔබ මේ පැවිදි වුණේ ඉපදීමෙන් ජරාවෙන් මරණයෙන් සූකෙන් වැළපීමෙන් දුකෙන් දුම්නසින් පීඩා වෙලා අපි ඉන්නවා මේ භවයේ මේ දුකේ අපි වැටිලා ඉන්නවා දුකෙන් පීඩා විඳිනවා ඒ නිසා මේ දුක් කන්දරාවේ අවසානයක් දකින්න ඕන කියලා නේද ඔබ පැවිදි වුණේ එතන මේ දුක් කන්දරාවක කතන්දරේ කවුද කියා දුන්නේ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ කියා දීපු පිළිවෙල කෙනෙක් සිහි කරනවා නම් අපිට මේ ලැබිලා තියෙන්නේ කලාතුරකින් ලැබෙන මිනිස් ජීවිතයක් සමහර විට මේ මිනිස් ජීවිතයේ අපි සිත කය වචනය නොමගට යොමු කරවලා තමාටත් අනුන්ටත් අහිත පිණිස පාවිච්චි කළොත් මේක ආත්මයක් නැහෙනේ ආත්මයක් නැති නිසා ආත්මයක් කියලා කියන්නේ තමාගේ ඒ කියන්නේ තමන්ගේ අනසකට අනසකට යටත් කරගෙන පවතින්න පුළුවන් රූපයක් නෑ තමන්ගේ අනසකට යටත් කරගෙන පවතින්න පුළුවන් විඳීමක් නෑ තමන්ගේ අනසකට යටත් කරගෙන පවත්වන්න පුළුවන් සංඥාවක් නෑ තමන්ගේ අනසකට යටත් කරගෙන පවත්වන්න පුළුවන් සංස්කාර නෑ තමන්ගේ අනසකට යටත් කරන් පවත්වන්න පුළුවන් විඥානිකුත් නෑ එහෙනම් මේක ඕන කෙනෙකුට හසුරවන්නත් පුළුවන් කර්මාණු රූපව හැසිරෙන්න ඉතින් මේ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් තමයි අපි මේක ඉගෙන ගත්තේ ඉතින් ඉබඳු වූ අනාත්ම උදේක කර්ම විපාක අනුව සිත කය වචනේ මේ ජීවිතේ වැරදුනොත් ඒක විපාක අරගෙන අපි කොයි කුදෙව්වක කොයි විදිහට අපි උපදීද කියලා අපි කවුරුවත් දන්නේ නැහැ සංසාරේ අපි ප්‍රදසිටිය කාලවලදී අපිත් එක්ක හිටපු අය කොයි කොයි විදියට අපිට හම්බ වෙනවද කියලා අපි දන්නේ නැහැ අනාගතේ කොයි කොයි විදියට මේක හැදෙයිද කියලා අපි දන්නේ නැහැ සමහර විට මේ ජීවිතේ මනුස්ස ජීවිතේ ගත කරලා පිංග්‍රස් කරන කෙනා දෙවියන් අතර උපදින්න පුළුවනි සමහර විට ආයේ මිනිස් ලෝකෙට එන්න උනත් පුළුවන් නමුත් අපි දන්නේ නැහැ ආයේ මිනිස් ලෝකෙට ආවිල්ලා ආපහු මේ ධර්ම මාර්ගය යයිද කියලා දෙවියන් අතර ඉපදිලා කල්යාණ මිත්‍රයෝ හම්බ වුණොත් තමයි මිනිසුන් අතර වේවා දෙවියන් අතර වේවා බුදු කෙනෙකුගේ ධර්මයක් ආන ලැබෙන්නේ. ඉතින් අපි දන්නේ නැහැ නැවත නැවතත් කල්යාණ මිත්‍රයෝ ලැබෙවිද කියලා. ඒක අපිට ඒකාන්ත වශයෙන් නමෝ විත්තියෙම කියන්න බෑ. එතකොට මේ නිසා සමහර අවස්ථාවලදී පෞරස් කළොත් අපි සිතකය වචනේ නොමග යවලා ඒකේ විපාක හැටියට මේ ජීවිතයෙන් අයින් වෙනකොට අපි බැරි වෙලාවත් සත්ව අතර උපන්නු ආයෙත්ින් අපිට කියන්න බෑ කොයි කොයි කොහේ හරහා කොහේ කොහේ යයිද කියලා පෙරේති කියලා උපන්නු කොහේ යයිද කියලා හිතන්න බෑ නිරේ ගියොත් කවදා එයිද කියලා කියන්න බෑ ඉබෙන්දි ස්වභාවයක් තියනවා කියලා අපි ඉගෙන ගන්නේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය තුලින් මොකද උන්වහන්සේගේ අවබෝධය තමයි ඊ타ත්ම නිවැරදි ඊ타ත්ම පරිපූර්ණ ඊ타ත්ම නිර්මල ඊ타ත්ම හිතසූ පිණිස පවතින අවබෝධය ඉතින් ඒ නිසා මේක අහුවට පස්සේ නේද ඔබට මේ ඉපදින ජරාවට පත් වෙන මැරෙන සෝක වැළපීම් දුක් දුම්න සහිත මේ දුකට වැටිලා ඉන්න සසරෙන් එතර වෙන්න ඕන කියන පණිවිඩය ලැබිලා නේද ඔබ පැවිදි වුණේ
එතකොට බුදුරජාණන් වහන්සේ අනු එහෙම ඔබ පැවිදි වුණාම ඔබට ගැළපෙන්නේ මෙන්න මෙහෙම කල්පනා කරන එක නේද කොහොමද මම මේ කාමයන්ගෙන් වෙන් වෙන්න ඕනේ අකුසලයන්ගෙන් වෙන් වෙන්න ඕනේ විවේකී පංච නීවරණයන්ගෙන් වෙන් වෙලා සිතට විවේකයක් ගන්න ඕනේ අඩු ගණනේ සමාධියක් දියුණු කර ගන්න ඕනේ එහෙම නැත්නම් මේ සමාධියෙන් තව තවත් දියුණු කර ගන්න ඕනේ එහෙම කල්පනා කිරීම නේද ඔබට තියෙන්නේ එහෙම නැතුව ඔබ ලෝභ සිත යට වෙලා හිටියෝ අනේ මට ලාභ සත්කාර ලැබෙනවා නම් හොඳයි අනේ අසවාත ලැබෙනවා ඒ වගේ මට ලැබෙනවා නම් හොඳයි මේ වගේ ලෝභ සිතට යට වෙලා හිටියොත් එහෙම නැත්නම් ඔබ සංඝ පිරිසත් එක්ක ගැටිලා දේශය ඇති වෙලා එහෙම නැත්නම් මේ දායකෙන් එක ගැටිලා දේශය ඇති වෙලා දේශයට යට වෙලා හිටියොත් එහෙම නැත්නම් ඔබ වැටිච්ච වැටිච්ච තැන්වල නිදියගෙන හිටියොත් එහෙම නැත්නම් ඔබ පසුතැවෙන කරුණු හිත හිතා හිත විසිරෝගෙන හිටියොත් එහෙම නැත්නම් ඔබ සැක කර කර හිටියොත් එහෙම නැත්නම් මේ ධර්මයේ බඹසරේ හිත පිහිටුවා ගන්න නැතු අරතියට යට වෙලා හිටියොත් එහෙම නැත්නම් කම්මැලිකමට යට වෙලා හිටියොත් අර විවේකයෙන් කාමයන්ගෙන් වෙන්ව අකුසලයන්ගෙන් වෙන්ව ලබන විවේකයෙන් ලබන චිත්ත සමාධියක් ලබා ගන්න පුළුවන් වේවිද එහෙම ලබා ගන්න පුළුවන් වෙන්නේ නැහැ හැබැයි මේ විවේකයෙන් කාමයන්ගෙන් වෙන්ව අකුසල ධර්මයන්ගෙන් වෙන්ව විවේකයෙන් යුතු ප්‍රීතිය ඇති සැපේ ඇති චිත්ත සමාධියක් ලබා ගන්න නම් මෙන්න මේවට යට නොවි ඉන්න ඕනේ දැන් බුදුරජාණන් වහන්සේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේට කියමියොට යට නොවි ඉන්න ඕනේ පළවෙනි එක තමයි අවිද්‍යාවට යට නොවි ඉන්න ඕනේ කියන්නේ ආස කිරීමට යට නොවි ඉන්න ඕනේ දේශයට යට නොවි ඉන්න ඕනේ නිදිමතට යට නොවි ඉන්න ඕනේ ඊළඟට හිතේ විසිරීමට කුකුස්වලට යට නොවි ඉන්න ඕනේ සැකයට යට නොවි ඉන්න ඕනේ මේ ධර්මීය ඇසිරෙන්න හිතෙන්නේ නැහැ ඒකට කියන්නේ අරතිය අරතියට යට නොවි ඉන්න ඕනේ ඊළඟට කම්මැලි කම එනවා කම්මැලි කමට යට නොවි ඉන්න ඕනේ එහෙම හිටියොත් නම් ඔබට මේ විවේකයෙන් හටගත් ඔව් ප්‍රීති සැපේ ඇති සමාධියක් ඇති කරගන්න පුළුවන් එහෙම ඇති කරගෙන ඔබට සැපසේ වාසය කරගන්න පුළුවන් ඔබට සමාධිය ගොඩක් දියුණු කරගන්න උනත් පුළුවන් ඊට පස්සේ යනවා ඒකට දැන් බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා හැබැයි ඒකට උමනා කරනවා ශ්‍රද්ධාව මොකක්ද උමනා කරන්නේ මේ ශ්‍රද්ධාවට එන්න තියෙන බාධකයක් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා අනුරුද්ධ මේ ඔබට ඔබ මේ මේ අනුරුද්ධ කියලා මේ කතා කළාට මේ එතන වැඩ හිටි සියලුම භික්ෂුන් වහන්සේලාට පොද්වේ තමයි මේ කතා කරන්නේ ඔබට මාගෙන මෙන්න මේව හිතෙනවාද මේ තථාගතයන් වහන්සේටත් මෙතාම මේ පුනර්භවය ඇති වෙන නැවත නැවත ජාති ජරා මරණ ලැබෙන කෙලිස් ප්‍රහාණය වෙලා නැහැ තථාගතයන් වහන්සේ මේ නුවණ පාවිච්චි කරලා නුවණින් සලක සලක තමයි මේවා මේ සිව්පසේ පරිභෝජනය කරන්නේ නුවණින් සලක සලක තමයි මේ හැම දෙයක්ම ඉවසන්නේ නුවණින් සලක සලක තමයි මේ අකුසල් ඉවත් කරන්නේ ඊළඟට නුවණින් සලක සලක තමයි මේ ධර්මයට බාහිරදී බැහැර කරන්නේ කියලා මේ ඔබට එහෙම හිතෙනවද කියලා ඒක තේරුම තමයි බුදුරජාණන් වහන්සේගේ කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටිද්දි පැවිදි වෙච්ච අය හිටියා බුදුරජාණන් වහන්සේ නිකෙලස් කියන කාරණේ නොදැන එකල එසේ නම් මෙකල දන්නෝ දන්නේ මේ එතකොට අනුරුද්ධ ස්වාමීන් වහන්සේ කියනවා අනේ ස්වාමිනේ භාග්‍යතුන් වහන්සේ අපිට නම් එහෙම අපිට නම් හිතුන්නේ නැහැ භාග්‍යතුන් වහන්සේ කියලා සහිතයි භාග්‍යතුන් වහන්සේ මේ මොළේ පාවිච්චි කර කරමයි මේ විදියට මේ පිරිස අසුරවන්නේ කියලා අපිට නම් එහෙම හිතුන්නේ නැහැ අපිට නම් හිතුනේ ස්වාමිනේ මේ විදියටයි ඒ කාන්තේම තථාගතයන් වහන්සේ අරහ නිකලෙස් රාගදේශමෝව ප්‍රහාණය කරලා ඉන්නේ නැවත උපදීමකට හේතු වන්නා වූ ත්‍රිවිධ තෘෂ්ණාව
ප්‍රහාණය කරලා ඉන්නේ පටිච්ච සමුප්පාදේ ප්‍රහාණය කරලා ඉන්නේ ඒකාන්තයෙන් මේ තථාගතයන් වහන්සේ කොයි විදියට සංඝ පිරිසට කතාබස් කළත් මෘදුව කතා කළත් ඕලාරිකව කතා කළත් ඒ අවබෝධයෙන්ම නෝණින් යුක්තවයි තථාගතයන් වහන්සේ ඒකාන්තයෙන්ම මේ චීවර පිණ්ඩපාත සේනාසන ගිලම්පස පරිහරණය කරන්නේ අවබෝධයෙන්මයි තථාගතයන් වහන්සේට ලැබෙන නිന്ദා පහසාදී ඉවසන්නේ අවබෝධයෙන්මයි බැහැර කළ යුතුදී තථාගතයන් වහන්සේ බැහැර කරන්නේ අවබෝධයෙන්මයි දුරු කරන්නේ අවබෝධයෙන්මයි මේ කෙලෙස් සහිතව නෙවෙයි කෙලෙස් රහිතවමයි කියලා තමයි ස්වාමීනි අපට හිතෙන්නේ එතකොට බුදුරජාණන් වහන්සේ උත්තර දෙනවා සාදු සාදු අනුරුද්ධ අනුරුද්ධේනි ඊතා මැනවි තථාගතයන් වහන්සේට පුනර්භවය ඇති කරවන කෙලෙස් නැහැ ත්‍රිවිධ තෘෂ්ණාව නැහැ පටිච්ච සමුප්පාදය නැහැ ආශ්‍රවයන් නැහැ ආශ්‍රව රහිතව අනාශ්‍රව සිතින් තමයි තථාගතයන් වහන්සේ නෝණින් විමසීමසා මේ හැම දෙයක්ම පරිහරණය කරන්නේ තථාගතයන් වහන්සේ නෝණින් විමසීමසා බැහැර කළ යුතුදී බැහැර කරන්නේ දුරු කළ යුතුදී දුරු කරන්නේ සේවනය කළ යුතුදී සේවනය කරන්නේ කෙනා මේ අනුරුද්ධේනි තථාගතයන් වහන්සේගේ මේ කෙලෙස් නැතිවීම තල්ගහේ කරටියෙම කැඩිලා ගියා වගේ කියනවා තල්ගහේ කරටිය කැඩුනහම ආයේක ලීලන්නේ කෙනා තථාගතයන් වහන්සේ තුල මේ කෙලෙස් ප්‍රහාණය වුණේ නැවත ලීලන්න නෙවෙයි ඒ නිසා තථාගතයන් වහන්සිට නැවත නැවත හට ගන්නා වූ ජාති ජරා මරණ ආදී කිසි දුකක් නැහැ අවබෝධයෙන්මයි සේවනය කරන්නේ ඔන්න ඊට පස්සේ බුදුරජාන් වහන්සේ අහන එහෙම තථාගතයන් වහන්සේ ඉන්නේ ඉතින් අනුරුද්ධේනි තථාගතයන් වහන්සේ සමහර අවස්ථාවලදී මිය පරලොව ගිය ශ්‍රාවකයන් අරබයා ඒ ඇත්ත ඉපදිච්ච තැන් ප්‍රකාශ කරනවා එහෙනම් ඒ කාලේ මේ ශ්‍රාවකේකුට වැදගත් උනේ මලමිනි නෙවෙයි. එයා මලාට පස්සේ උපන්නේ කොහෙද කියන කාරණේ දැනගන්නයි. මොකද එච්චරටම මේ සංසාර භව ගමන ගැන යම්කිසි අවබෝධයක් ඒ ශ්‍රාවකයන්ට තිබුණා. මෙකල මේකේ සම්පූර්ණයෙන් අන්නේ මෙකල උපන්නේ කොහෙද කියන කාරණේ අපිට වැදගත් නැහැ. අපිට මෙකල වැදගත් මොකද්ද? මලමිනිය. මලමිනිය මරණයට ආවද ආවි නැද්ද? නේ? ඒක ඒක තමයි වැදගත් වෙන්නේ මරණයට ආවද නැද්ද මලමිනිය සරසලාද තිබ්බේ නැද්ද ඔව් නිකන් ලෑලි තට්ටුවකද තිබ්බේ හොඳ පෙට්ටියකද මලමිනියට පරණ ඇඳුමක් දාඳලා තියෙන්නේ අලුත් ඇඳුමක්ද ගෙදරට ආපු අයට ඔරෙන්ජ් බාර්ලි ඇල්ලුවාද නැද්ද අද මෙව්ව තමයි වැදගත් දේවල් දැන් බලන්න මොනතරම් අවිද්‍යාවත් තුලද ඉන්නේ බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටපු ශ්‍රාවකයන්ට වැදගත් උනේ මොකද්ද? මලමිනිය බලන්න ආවද නැද්ද? මලමිනියට කතා කීයක් තිබ්බද නැද්ද? ආසවල්ලාස්වල්ලාස්වල් පිරිස මලමිනියට ඇවිල්ලා ගෞරව දැක්වාද නැද්ද? මේ පුස් දේවල් නෙමෙයි. එකල වැදගත් උනේ මරුණට පස්සේ ඉපදුනේ කොහෙද? බලන්න මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගියා කියන්නේ ජීවිතේට අන්න ඒකයි. මොකද යා පිළිගන්නෝ මරුණට පස්සෙ යා ඔව් ඉපදින්න ගමනක තමයි එයා යන්නේ. ඉතින් කියනවා අනුරුද්ධේ තථාගතයන් වහන්සේත් මරුණට පස්සෙ අසවල් අසවල් තැන උපන්නා කියලා කියනවා. එහෙමනම් එතකොට ඒ රටාව ඒ කාලේ අනිත්‍යයත් අල්ලගෙන ඉඳලා තියෙනවා. ඒ කියන්නේ අනිත් ශ්‍රාවකයොත් ගිහිල්ලා අනිත් ආගම් වලයත් ගිහිල්ලා මරුණට පස්සෙ අහනවා. ඔව් දිගණ්ඨනාත පුත්‍රී ගෝලියොත් ගිහිල්ලා අහනවා. නිගණ්ඨනාත පුත්‍රගේ දැන් අපි අසවල්ලාසය මරුණා එබුදුනේ කොහෙද අජිත කේස කම්පලී කට්ටියත් ගිහිල්ලා අහනවා අසවල්ලාසල් මරුණේ එබුදුනේ කොහෙද එතකොට නිගණ්ඨනාත පුත්‍රේ කට්ටියම පස්සේ නිගණ්ඨනාත පුත්‍ර මොනව හරි ඉතින් කියනවා ඇති අජිත කේස කම්පලී ආයම පස්සේ කියනවා නෑ එබුදුනේ නෑ යා යාගේ ධාතු හැ විසිරිලා ගියා එහෙම නෙවෙන්නේ ආදරත් ඉන්නෝනේ මිනිස්සු එබුදුනේ නෑ කියලා පිළිගන්නයි නේ එතකොට ශ්‍රාවකයවිල්ලා අහනවා ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ අසවල් එක්කින අපේ පවුලේ මැරුණා. එහෙම නැත්නම් කියන භික්ෂුන් වහන්සේ දැවිලා ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ අසවල් භික්ෂුන් වහන්සේ අපවත් වුණා.
භික්ෂුණී නැවිලා කියනවා ස්වාමීනි අසවල් භික්ෂුණිය අපවත් වුණා. උපාසකරු ඇවිල්ලා කියනවා ස්වාමීනි අසවල් උපාසකයා කලුරිය කළා. උපාසිකාව ඇවිල්ලා කියනවා ස්වාමීනි අසවල් උපාසිකාව කලුරිය කළා. මේගොල්ල කොහෙද උපන්නේ? ඉතින් එතකොට තථාගතයන් වහන්සේ මේ මෙරිච් අය ගැන ඒගොල්ලන්ගේ අසවල් අසවල් තැන උපන්නා කියලා විස්තර කියලා දෙනවා. ඒ කියලා දෙන්න හේතුව මොකද්ද කියලා අහනවා. ඇයි එහෙම තථාගතයන් වහන්සේ කියලා දෙන්නේ? එතකොට අනුරුද්ධ ස්වාමීන් වහන්සේ උත්තර දෙනවා. භගවන් මූලකාණෝ බන්ති ධම්මා. භාග්‍යතුන් වහන්සේ මේ අපි ඉගෙන ගන්න ධර්මයේ තියෙන්නේ භාග්‍යතුන් වහන්සේ මුල් කරගෙනයි. භගවන් නෙත්තිකා. භාග්‍යතුන් වහන්සේ නායක කරගෙනයි. භගවන් පටිසරණා. භාග්‍යතුන් වහන්සේ පිලිසරණ කරගෙනයි. ඒ නිසා මේ කාරණේ සාදු වත බන්තේ භගවන්තඤ්ඤේව පටිභාතු ඒතස්ස භාසිතස්ස අත්තු. භාග්‍යතුන් වහන්සේ වදාළ මේ කරුණෙහි අර්ථය භාග්‍යතුන් වහන්සේටම වැටහෙන සීක්වා. භගවතු සුත්තා. භාග්‍යතුන් වහන්සේගෙන් අහලා භික්ඛු ධාරේ සම්තීති. මේ සංඝයා දරා ගනිවි. අනුරුද්ධය තථාගතයන් වහන්සේ මේ මෙරිච්ච උදවිය ගැන අසවල අසවල් තැන උපන්නා අසල් ලසන අසල් උපතන කිව්වේ නකෝ අනුරුද්ධා තථාගතෝ ජනකුණත මේ ජනයාව රවට්ටන්න නෙවෙයි. කුවක කමට කියාපු කතාවක් නෙවෙයි. න ජන ලපනත්තං මේ ජනයාව සුරතල් කරන්න නෙවෙයි. හුරතලියට නෙවෙයි. ධනයා නලවන්න කියපු ඒවා නෙවෙයි. න ලාභ සක්කාර සිලෝකානිසංසත්තං මේම කිව්වහම තවදුරටත් මිනිස්සු පැහැදිලා දෙන්න පටන් ගනී කියලා නෙවෙයි. ලාභ සත්කාර කීටි ප්‍රශංසා ආර්ථ කරගෙන නෙවෙයි මේ මෙරිච්ච උදවි අසවල් අසවල් තැන උපන්නා කියලා කියන්නේ. නෛති මං ජනෝ ජානාති. භාග්‍යතුන් වහන්සේට පුළුවනි මේ මෙරිච්ච උදවි කොහෙද උපන්නේ කියලා කියන්න. ඉතින් ඒ නිසා එබඳු කෙනෙක් මම කියලා ලෝකෙට පෙන්වන්න නෙවෙයි. බලන්න මේ බුදුරජාණන් වහන්සේගේ කොයිතරම් නිහතමානී. ඔව්, ඒ කියන්නේ මාන මද මෝහ කිසිවක් නැති නිකලෙස් හිතින් තමයි මේ දේශනා කරන්නේ. කියනවා අනුරුද්ධෙනි මිය ගිය අය ගැන මා විස්තර කරන්නේ අසවල් අය අසවල් අසවල් තැන උපන්නාය කියලා මිහිකයි කියනවා. අනුරුද්ධෙනි මේ කුල පුත්‍රයෝ ඉන්නවා හරි ශ්‍රද්ධාවන්තයි. බොහෝම මේ චිත්ත ප්‍රමෝදයට පත් වෙනවා ධර්මයේ හැසිරিলা. එතකොට ධර්මයේ ගැන හරි ප්‍රීති ප්‍රමෝදින් වාසය කරනවා. එතකොට ඒ ඇත්තන්ට අහන්න ලැබෙනවා අසවල් අසල්ලාය මරණයට පත් වුණා තථාගත බුදුරජාණන් වහන්සේ ඒගොල්ලෝ අසවල් අසල් තැන උපන්නා කියලා කිව්වා. එතකොට ඒක ඇහුවට පස්සේ ඒගොල්ලන්ට ආසාවක් ඇති වෙනවා. අනේ මටත් ඒ වගේ මේ කුසල් දිනු කරගෙන ධර්ම මාර්ගයේ දිනු කරගන්න ඇතනම් හොඳයි කියලා ඒගොල්ලන්ගේ ගුණධර්ම මේ අයත් පුරුදු කරන්න පටන් ගන්නවා. එතකොට අනුරුද්ධ ඒගොල්ලන්ට බෝ කළා හිතසුව පිණිස පවතිනවා. ඒ අනුකම්පාවෙන් තමයි මලාට පස්සේ පුදුනේ කොයිද කියන කාරණේ ගැන කියන්නේ. කියනවා මේ අනුරුද්ධ එක මේ වගේ දෙයක්. ඔන්න ආරංචි වුණා අසවල් භික්ෂුන් වහන්සේ අපවත් වුණා. එතකොට භික්ෂුන් වහන්සේලා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ගහනවා භාග්‍යතුන් වහන්සේ අසවල් භික්ෂුන් වහන්සේ අපවත් වුණා කොහේද උපන්නේ? බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්නා ඒ භික්ෂුව කොහිවත් උපන්නේ නැහැ, පිරිනුවම් පෑවා. එතකොට මේ භික්ෂුව ඇසුරු කරපුවා එතකන් දන්නේ නැහැ ඒ ඇසුරු කළේ රහතන් වහන්සේ නමක් කියලා. එතකොට අහලා තිබුණා මේ අසවල් යහපත් කලන ගුණ ඇති භික්ෂුවක් තමයි මේ භික්ෂුව කියලා. එතකොට මේ භික්ෂුන් වහන්සේලා කතා වෙනවා අර අසවල් භික්ෂුන් වහන්සේ අපවත් වුණා උන්වහන්සේ මෙවැනි සීලයකින් යුක්තව හිටියා. උන්වහන්සේ මෙවැනි නුවණකින් යුක්තව හිටියා. උන්වහන්සේ මෙවැනි ගුණධර්ම දරාගෙන හිටියා. ඉතින් උන්වහන්සේ ගැන තථාගතයන් වහන්සේ වදාළා උන්වහන්සේ පිරිනුවන් පෑවා කියලා. ඉතින් උන්වහන්සේ දරාගෙන හිටපු විදිහට ගුණධර්ම එහෙනම් අපි ටිකමන් ටිකමන්ද පුරුදු කරන්න ඕනේ කියලා ඒ භික්ෂුව තුල තිබුණාද යම් ශ්‍රද්ධාවක් යම් සීලයක්.
යම් ශ්‍රුතයක් යම් දහම් දැනුමක් යම් තියාගයක් යම් ප්‍රඥාවක් ඒක සිහි කර කර අනිත් වික්ෂුන් වහන්සේලා ධර්මයේ හැසිරෙන්න වීරිය ගන්නවා එතකොට මේ වික්ෂුන් වහන්සේලාට වික්ෂු ජීවිතයේ ගෙවන්න ඉතාම පහසුයි කියලා සමහර අවස්ථාවල් ඉනවා අනුරුද්ධ ස්වාමීන් වහන්සේට කියන අනුරුද්ධේ සමහර අවස්ථාවලදී වික්ෂුන් වහන්සේලා කියනවා ඇවිල්ලා අසවල් වික්ෂුව අපවත් වුණා එතකොට තථාගතයන් වහන්සේ කියනවා මේ භික්ෂුව ඕරම්බාගී සංයෝජන පහ ප්‍රහාණය කරලා හිටියේ. දැන් මේ භික්ෂුව උපපාතිකව සුද්ධාවාස බ්‍රහ්ම ලෝකයේ අසවල් තැන ඉපදිලා ඉන්නවා. එහෙම යා ඒ භික්ෂුව ඒ එහෙම පිරිනිවන් පානවා ආපහු මෙහෙ එන්නේ නැහැ. එහෙමම සසර දුකින් මිදෙනවා කියලා. එතකොට මේ භික්ෂුව ඇසුරු කරපු අයට හිතෙනවා මේ අපවත්ච ස්වාමීන් වහන්සේ නං අනාගාමී කෙනෙක් නෙවෙයි. එතකොට මතක් වෙන ඒ ස්වාමීන් වහන්සේගේ ශ්‍රද්ධාව, ඒ ස්වාමීන් වහන්සේගේ සීලය, ඒ ස්වාමීන් වහන්සේගේ ධර්මඥානෙ, ඒ ස්වාමීන් වහන්සේගේ ත්‍යාග, ප්‍රඥාදී ගුණ සීකලා හිතනවා එහෙනම් අපිටත් අඩු ගානේ අනාගාමීවත් වෙන්නේ නැත්නම් කියලා ඒ විදිහට භික්ෂුන් වහන්සේලා ඒ ගුණධර්ම පුරුදු කරන්න පටන් ගන්නවා ඒක ආදර්ශිත අරගෙන. එතකොට ඒ භික්ෂුන් වහන්සේලාට ඉතාමත්ම පහසුයි. अनुरुद्धे तव समहर अवस्थावलदी भिक्षुन्नांसेला तथागतेन वांसित अविल्ला कियनवा स्वामीनी भाग्यतुन्नांस असवाल भिक्षुव कलुरी एकला अपवत्तुना एतकोट तथागतेन वांस कियन ई अपवत्तुच्च भिक्षुव संयोजन तुन सक्कादित्ति विचिकिच्छा सीलब्बत परामास कियन संयोजन तुन प्रहाणय कल राग देश संसिदुवागेन राग देश मोह संसिदुवागेन सकदागामी वेला हिटी තුනී කරගෙන රාගදේශම තුනී කරගෙන සකදාගාම වෙලා හිටියේ වැඩියම වුණොත් ආයි මේ ලෝකෙට එන්නේ එකම වතාවයි ඇවිදilla මේ දුක අවසන් කරනවා ඉතින් මෙහෙම කිව්වට පස්සේ ඒ භික්ෂුන් වහන්සේ වැසුරු කරපු අයට ඒ භික්ෂුව ගැන අහපු අයට ආසාවක් තියෙනවා අනේ ඒ අපවත්ච්ච ස්වාමීන් වහන්සේ සකදාගාම වෙලා හිටියේ ඒ නිසා උන්වහන්සේගේ යම් ශ්‍රද්ධාවක්ද ඒක සිහි කරන්න ගන්නවා යම් සීලයක් ඇද්ද ඒක සිහි කරන්න ගන්නවා යම් ධර්මඥානයක් ඇද්ද ඒක සිහි කරන්න ගන්නවා යම් ත්‍යාගයක් ඇද්ද ඒක සිහි කරන්න ගන්නවා යම් ප්‍රඥාවක් ඇද්ද ඒක සිහි කරන්න ගන්නවා අරගෙන භික්ෂුන් වහන්සේලා අනේ අපිත් ඒ විදිහට පුරුදු වෙන්න ඕනේ කියලා පුරුදු වෙන්න මහන්සි ගන්නවා එතකොට ඒ භික්ෂුන් වහන්සේලාට ඊටාම පහසුයි ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා සමහර අවස්ථාවලදී අනුරුද්ධ භික්ෂුන් ඇවිල්ලා කියනවා ස්වාමීනි අසවල් භික්ෂුව අපවත් වුණා. එතකොට තථාගතයන් වහන්සේ උත්තර දෙනවා. දෙනවා මේ භික්ෂුව අපවත් වෙච්ච භික්ෂුව සෝවාන් වෙලා හිටියේ. සංයෝජන තුනක් ප්‍රහාණය කරලා හිටියේ. දැන් අසවල් තැන ඉපදිලා ඉන්නවා. ඒ වුණාට යා නියත වශයෙන්ම නිවන් අවබෝධ කරනවා. එතකොට මේ භික්ෂුව ඇසුරු කර අනිස් ස්වාමීන් වහන්සේලා. එතකොට මේ ඒ භික්ෂුව ගැන අහපු අනිස් ස්වාමීන් වහන්සේලා කල්පනා කරනවා අනේ නම් මේ ස්වාමීන් වහන්සේ තිස් අතින් අපවත් වෙලා නැහැ. උන්වහන්සේ මේ විදිහට සෝතාපන්න වෙලා තමයි අපවත් වෙලා තියෙන්නේ. එහෙනම් මමත් ත්‍රිමනින්ම ඒ උන්වහන්සේ තුල තිබිච්ච ශ්‍රද්ධාව, සීලය, ශ්‍රුතේ, ත්‍යාග, ප්‍රඥා මමත් ඇති කරගන්න ඕනේ කියලා වීරිය ගන්නවා. එතකොට ඒ භික්ෂුවට එතකොට මේකෙන් පේනවා බුද්ධ කාලීදී වුණත් පැවිදි වෙච්ච සීල දින රාතන් වහන්සේලා හැටියට පිරිනවන් පාලා නැහැ. සමහරු රාත් වෙන වාසනාව ලැබිලා රාතන් වහන්සේලා හැටියට පිරිනවන් පාලා. සමහරු අනාගාමී වෙලා අපවත් වෙලා. සමහරු ස්වාමීන් වහන්සේලා සකදාගාමී වෙලා අපවත් වෙලා. සමහරු ස්වාමීන් වහන්සේලා සෝතාපන්න වෙලා. ඉතින් මේ වගේ අවස්ථාවල් ගැන බුදුරජාණන් වහන්සේ හෙලි කරන්නේ මේ කුහක කමකට නෙවෙයි. එහෙම නැත්නම් නලවන්න නෙවෙයි. ලාභ සත්කාර සම්මාන උපදවා ගන්න නෙවෙයි. එහෙමනම් මේ වාහල ඊ විදිහට අනිත්‍යත් පිළිපදීවි කියන අදහසෙන් කියනවා. ඊට පස්සේ කියනවා අනුරුද්ධේ භික්ෂුණීන් වහන්සේලා අවිල්ල කියනවා ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ අසවල් භික්ෂුණිය අපවත් වුණා. ඒ භික්ෂුණිය උපන්නේ කොහෙද? එතකොට බුදුරජාණන් වහන්සේ උත්තර දෙනවා ඒ භික්ෂුණිය කොහිවත් උපන්නේ නැහැ. ඒ භික්ෂුණිය රහත් භික්ෂුණියක් පිරිනිවන් පෑවා. එතකොට තමයි අනිත් භික්ෂුණීන් වහන්සේලා දන්නේ ඒ භික්ෂුණිය
රහත් භික්ෂුණියක් කියලා. ඉතින් ඊය කොම් සන්තෝෂයට පත් වෙනවා නේ අපිට මේ භික්ෂුණිය ඇසුරු කරන්න ලැබුණා නේද? කෙලේ භික්ෂුණියතුල යම් ශ්‍රද්ධාවක් තිබ්බාද ඒක සිහි කරනවා. ඒ භික්ෂුණියතුල යම් සීලයක් තිබ්බාද ඒක සිහි කරනවා. ඒ භික්ෂුණියතුල යම් ධර්මඥානයක් තිබ්බාද ඒක සිහි කරනවා. ඒ භික්ෂුණියතුල යම් ත්‍යාගයක් ප්‍රඥාවක් තිබ්බාද ඒක ඒක සිහි කර කර අනිත් භික්ෂුණීන් උත්සාහ කරනවා අනේ අපිත් නිකලස් වෙන්න මහන්සි ගන්න ඕන කියලා. එතකොට මේ භික්ෂුණීන්ට ඊටාම පහසුයි. ඒ මොකද හේතුව? ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා වැඩෙනවා නම් ඊටාම පහසුයි. අපහසු හැදෙන්නේ මොකෙන්ද? පංච නීවරණයෙන්. පහසු හැදෙනවා පංච නීවරණ බැහැර වීමෙන්. ඊට පස්සේ සමහර භික්ෂුණීන් කියනවා අනේ ස්වාමිනේ භාග්‍යතුන් වහන්සේ අසවල් භික්ෂුණිය අපවත්ුණා ඒ භික්ෂුණිය කොහේද උපන්නේ? එතකොට කියනවා ඒ භික්ෂුණිය උපන්නේ සුද්ධාවාස බ්‍රහ්ම ලෝකේ. ඒ භික්ෂුණිය හිටියේ පංච ඕරම් භාගයේ සංයෝජන ප්‍රහාණය කරලා අනාගාමි වෙලා ආයේ මෙහෙ එන්නේ නැහැ. එතකොට ඒ භික්ෂුණිය අසුර කරපු වෙලට හරි සතුටක් ඇති වෙනවා. අනේ අපිත් එක්ක හිටපු භික්ෂුණිය අපවත් වෙලා සුද්ධාවාස බ්‍රහ්ම ලෝකේ දැන් ඉන්නේ. ඇයගේ මෙහිදී ශ්‍රද්ධාවක් තිබ්බා. ඇයි මේ විදිහට සිල් රැක්කා? ඇයි මේ විදිහේ ධර්මඥානයක් තිබුණා? ඇයි මේ විදිහේ ත්‍යාග සම්පත්‍ය තු හිටියේ? ඇයි මේ විදිහේ ප්‍රඥාවෙන් හිටුව? අනේ අඩු ගානේ අපි ඇයි විදිහටවත් ඒ භික්ෂුණිය තුළ තිබිච්ච ගුණවත් අපි ඇති කරගන්න ඕනේ කියලා වීරිය ගන්න පිරිසක් බිහි වෙනවා. එතකොට ඒක ඒ භික්ෂුණීන්ට පහසුවක්. ඊට පස්සේ කියනවා මේ අනුරුද්ධේ ඇතම් භික්ෂුණීන් වහන්සේ ලැබිලා කියනවා අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අසවල් භික්ෂුණියත් අපවත් වුණා ඇය කොහේද උපන්නේ? එතකොට බුදුරජාණන් වහන්සේ උත්තර දෙනවා ඒ භික්ෂුණිය සකදාගාමි වෙලා හිටියේ. ඇය අසවල් තැන උපන්නා එක වතාවයි උපදින්නේ කාම ලෝකේ. ඊට පස්සේ ඇය ඒ ජීවිතේදීම දුක අවසන් කරලා පිරිනම් පානවා. එතකොට ඒ අසුර කරපු ඇයට මතක් වෙනවා ඒ භික්ෂුණිය තුල තිබිච්ච ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ඒව සිහි කර කර කල්පනා කරව අනේ යත් එනම් සකදාගාමුණ යත් ධර්ම මාර්ගයට වැටුණා යහි සටින් අපවත්ුනේ නැ අනේ අපමවත් මේ විදියට ධර්මයේ පුරුදු කර ගන්න ඕනේ කියලා වීරිය ඇති වෙනවා. එතකොට මේ භික්ෂුණීන් අර අනුන්ගේ අද හොයන ඒවා කයි කතන්දරය ඔක්කොම අතර දාලා මොකද කරන්නේ? ධර්ම මාර්ගයේ හැසිරෙන්න මහන්සි ගන්නවා. එතකොට එයාට හරි පහසුවක්. සමහර භික්ෂුණීන් ඇවිල්ලා කියනවා අනේ අසවල් භික්ෂුණිය අපවත් වුණා. එතකොට තථාගතයන් වහන්සේ ඒ භික්ෂුණියගේ ජීවිතය කියනවා එයා අසවල් තැන උපන්නා. එයා සෝතාපන්න වෙලා හිටියේ. එයා නියත වශයෙන්ම නිවන අවබෝධ කරනවාමයි. එතකොට අනිත් භික්ෂුණීන් කල්පනා කරනවා අනේ ඉන්නේ අපි ළඟ හිටපු භික්ෂුණිය නැත්නම් මං දැකලා තියෙනවා එයාව. මං කතා කරලා තියෙනවා ඒ භික්ෂුණිය. බුදුරජාණන් වහන්සේ වදාළා යා සෝතාපන්න වෙච්ච කෙනෙක් කියලා. එතකොට මේකෙන් අපිට තේරෙනවා එහෙනම් මේ ඒ කාලේ හිටපු භික්ෂුන් වහන්සේලා භික්ෂුණීන් වහන්සේලා මේ එක එක්කිනා දිහා බලලා ලකුණු දාගෙන නැහැ. ආසවල් එක්කිනා දැන් සෝවාන් වෙලා ඇති. ආසවල් එක්කිනා සකදාගාමි වෙලා ඇති. ආසවල් එක්කිනා ලස්සනට බණ කියනවා රහත් වෙලා ඇති. එහෙම කීකී ලකුණු දදා ඉඳලා නැහැ. එහෙම හිටියනම් මෙහෙම බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා අහන්න ඕනේ නෑනේ. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා ඇහුවා. භාග්‍යතුන් වහන්සේ අසවල් කෙනා අපවත් වුණා. අසවල් භික්ෂුණිය උපන්නේ කොහෙද? එතකොට ඒ සියලු දෙනාම ශාස්ත්‍රුන් වහන්සේගේ වචනයටයි ගරු කළේ. එතකොට ඒ භික්ෂුණිය ගත කරපු ඒ භික්ෂුණියගේ ශ්‍රද්ධාව සිහි කරනවා අනිත් භික්ෂුණීන් වහන්සේලා. ඒ භික්ෂුණියගේ සිල්වත් බව සිහි කරනවා. ඒ භික්ෂුණියගේ දාම් දෙනම සිහි කරනවා. ඒ භික්ෂුණියගේ ත්‍යාග ප්‍රඥා සිහි කරනවා. එතකොට ඒ භික්ෂුණීන්ට පහසුවක්. මේකේ හරීම වැදගත් කාරණේ මොකද්ද? අන්තිමට කියන එක මොකද්ද? ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා සිහි කරනකොට ඒ සමාධියට පහසුවක්. ඒක අර්බුදයක් නෙමෙයි. ඒක අර්බුදයක් ඇති වෙනවා නම් අපහසුවක් ඇති වෙනවා නම් ඒක හැබෑ එකක් නෙවෙයි. ඊළඟට කියනවා අනුරුද්ධය උපාසකවරු ඒ කියන්නේ ගිහි පිරිස උපාසකවරු තථාගතයන් වහන්සේ ළඟට ඇවිල්ලා අහනවා ස්වාමීන් භාග්‍යතුන් වහන්සේ ආසවල් උපාසක කලුරිය කළා අභාව ප්‍රාප්ත වුණා. ඒ උපාසකතුමා කොහේද උපන්නේ? ඔන්න
ඊර්වසෙ තථාගතයන් වහන්සේ උත්තර දෙනවා උපාසකතුමා පංච ඕරම්බාගේ සංයෝජන ප්‍රහාණය කරලා අනාගාමි වෙලා හිටියේ දැන් සුද්ධවාසේ ඔව් බඹලෝ උපදිලා ඉන්නවා එහෙන් ආපහු මෙහි එන්නේ නැහැ එහෙම පිරිනුවන් පානවා එතකොට ඒ උපාසක මහත්ය ඇසුරු කරපු අයට හරි සතුටක් ඇති වෙනවා හරි ප්‍රීතියක් ඇති වෙනවා සිහි කරන්න ගන්නවා නී උපාසක අපිත් එක්ක හිටපු එක්කෙනා අපිත් එක්ක හිටපු උපාසක මහත්ය අනාගාමි වෙලා ඉඳලා තියෙන්නේ එතකොට ඒ උපාසක මහත්ය තුල තිබුණා නම් යම් ශ්‍රද්ධාවක් ඒ ශ්‍රද්ධාව සිහි කරනවා යම් සීලයක් තිබ්බනම් ඒ සීලය සිහි කරනවා යම් දහම් දැනුමක් තිබ්බනම් ඒ දහම් දැනුම සිහි කරනවා යම් ත්‍යාගයක් තිබ්බනම් ඒ ත්‍යාගය සිහි කරනවා ප්‍රඥාවක් තිබ්බනම් ප්‍රඥාව සිහි කරනවා එහෙනම් ඒ අනාගාමී කෙනෙකුගේ ගතිගුණ තමයි මේ තිබිලා තියෙන්නේ අනේ අපිත් එහෙනම් මේ විදිහට මහන්සි වෙන්න ඕනේ කියලා ඒ ගිහි උපාසක පිරිස සද්ධා සීල සුතු ත්‍යාග ප්‍රඥා දියුණු කරන්න මහන්සි ගන්නවා එතකොට ඒකේ උපාසකින්ට පහසුවක් දෙවික අපහසුවක් නෙවෙයි එතකොට මේකෙන් අපිට පේනවා මේ කණ්ඩායම් හැදිලා එන්න 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 අපි ඉක්මනට ඕගොල්ලන් ඵලයට දාලා දෙන්නම් මාර්ගයට දාලා දෙන්නම් ඒ වගේ මහා නාටක තිබිලා තියෙනවද මේ කාලේ තියෙන නාටක ඒ කාලේ නැහැ ඒ කියන්නේ මේ කාලේ ඒවා හරියට තියෙන්නේ නැන්න අපි ළඟට එන්න අපි හරියට මේ උත්තර සූත්‍ර හදාරන්න දෙයක් නැහැ උච්චර ධර්මයේ පුරුදු කරගන්න දෙයක් නැහැ මේ විනාඩි 10ක් සමාධිය ඇති කරගන්න පතම අධ්‍යයනයට මම අපි දාලා දෙන්නම් ඔයාව ඔව් ඊළඟට ඒ ටික කරගන්න දාලා දෙන්නම් පොඩ්ඩක් අහගෙන ඉන්න ඔවා මේ සෝවාන් ඵලයට පත් කරලා දෙන්නම් අපි ළඟ එක්කෙනෙක් කියන යන් යන්න එන්න යන්න ඒ වගේ මහා විකාර වර්තමානයේ තියෙනව නේද මහා හිනායන මේ දෙපැත්තේ හිනායන දේවල් තියෙනවා ඉතින් ඒ නිසා මේ ඒක වෙන්නේ මොකෙන්ද පුහු अहंकार श्रावक अवबोधि कल्याण मित्रे अनुग्रह असवाहारी අසවල් කියන අපේ පණ කියන අනාගාමී වෙලා ඇති යාගාවට යන මේ වගේ මහා විකාර කතා සමාජය තුල තියෙනවා මේකේ තේරුම මොකද්ද අවිද්‍යාවමයි ඊළඟට පොඩ්ඩක් ඔය සමාධියක් එක්ක ඇතුණාම දහම් දන්මක් ඇතුණාම මහා හුවා දක්ව ගන්නවා තමන් විශාල අවබෝධයකින් යුක්තයි කියලා එතකොට ඒක නා කරන්නේ තමන් ගැන පහදව ගන්න මහන්සි ගන්නවා මිසක් බුදුරජාණන් වහන්සේගෙන පහදවන්න මහන්සි ගන්නෑ ධර්මයේ ගැන පහදවලා දෙන්න මහන්සි ගන්නෑ ආරි ශ්‍රාවක සංඝයා ගැන පහදවලා දෙන්න නමුත් අපි කියමු ඉන්නවා කියලා මේ ධර්ම මාර්ගයට පැමිණිච්ච යන්තම් ශ්‍රද්ධාව ඇති වෙච්ච කෙනෙක් එතකොට එයා බුදුරජාණන් වහන්සේ ගැන පහදවනවා නම් ධර්මයේ ගැන පහදවනවා නම් සංඝයා ගැන පහදවනවා නම් සීලයේ ගැන පහදවනවා නම් බුද්ධ වචනයේ ගැන පහදවන එයා තමයි කල්ලාණ මිත්‍රයා ඒ නිසා මේ එක එක අසවලා අසවල් ස්ටෙප් එකේ ඉන්නේ අසවලා අසවල් ස්ටෙප් එකේ මේ කතාවල් විහිළු කතා. එතකොට අනුරුද්ධ ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ වදාලා මේ සමහර ගිහි උපාසකුරු ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ අසවල් උපාසක ඔව් අභාව ප්‍රාප්ත වුණා. මේ භාග්‍යතුන් වහන්සේ ළඟට අපි ආවේ මේ එයා උපන්නේ කොහෙද කියලා අහගන්න. ඉතින් කියනවා මේ පින්වත් ගෘහපතිවරුනි උපාසක සකදාගාමි වෙලා හිටියේ. දැන් එයා අසවල් තැන ඉන්නේ. දැන් එයා මේ කාම ලෝකේ එක වතාවක් එයා උපදින්නේ. එයා එහෙ පිරිනුවම් පානවා. ආයේ උපදින්නේ නැහැ. කියලා කිව්වන් පස්සේ මේ අනිත් යහපු පිරිසට හරි සතුටක් ඇති වෙනවා. ඒ මොකද ඒගොල්ලෝ අනේ අපිත් එක්ක ඇසුරු කරපු මේ අසවල් කෙනා සකදාගාමි වෙලා ඉඳලා තියෙනවා. එතකොට ඒ කෙනා තුළ යම් ශ්‍රද්ධාවක් තිබ්බද ඒ ශ්‍රද්ධාව සිහි කරනවා ඒ කිනා තුල යම් සීලයක් තිබ්බද ඒ සීලය සිහි කරනවා ඒ කිනා තුල යම් ශ්‍රුතියක් තිබ්බද ඒ ශ්‍රුතිය සිහි කරනවා ඒ කිනා තුල යම් ත්‍යාගයක් තිබ්බද ත්‍යාගය සිහි කරනවා ඒ කිනා තුල යම් ප්‍රඥාවක් තිබ්බද ප්‍රඥාව සිහි කරනවා සිහි කළා ඒ විදිහට තමනුත් හැදෙන්න මහන්සි ගන්නවා එතකොට ඒ උපාසක පිරිසට පහසුවක් කියනවා
එතකොට දැන් බලන්න මේ බුද්ධ වචනේ තුලින් හැමෝටම හදන්නේ පාසුවක් ලබා දෙන්නනේ. එතකොට ධර්ම කතා කරනවා කියලා කවුරු හරි පිරිසක් ගිහිල්ලා ගැටුමක් ඇති කරගත්තොත් අපහාසයක් ඇති කරගත්තොත් ඒක තේරුම මොකද්ද? මේ සීක බල නැහැ කියන එකයි. ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා කියන සීක බල නැත්තම් එතන අනිවාර්යයෙන්ම ගැටුමක් හට ගන්නවාමයි. ඊළඟට කියනවා බුදුරජාණන් වහන්සේ අනුරුද්ධේ සමහර උපාසකරවිල කියනවා මේ අනේ පාසල් උපාසකත් මැරුණා මුන් දැ කොහෙද උපන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ උපාසක සෝතාපන්න වෙලා හිටියේ නියත වශයෙන්ම නිවන් අවබෝධ කරනවා. එයා දැන් අසවල් තැන ඉතින් අනිත් උපාසකවරුන්ට එතකොට හරි සතුටුයි. සතුටු වෙලා ඒ පාසකුන් නැහැ තුල තිබිච්ච යම් ශ්‍රද්ධාවක් ඇද්ද? යම් සීලයක් ඇද්ද? යම් ශ්‍රුතියක් ඇද්ද? යම් ත්‍යාගයක් ඇද්ද? යම් ප්‍රඥාවක් ඇද්ද? ඒක සීකරන අනේ මේ විදි ජීවිතයක් නේ ගත කළේ. එහෙනම් මමත් මේ විදි ජීවිතයක් ගත කරන්න ඕනේ කියලා ඒ විදිහට පුරුදු වෙන්න හදනවා. දැන් බලන්න එතකොට මේ හරියට මේක පැහැදිලිව නිවැරදිව අල්ලගන්න ඕනේ. මොකද මේකෙදී බුදුරජාණන් වහන්සේ විදිහට ගත කරන්න කියලා එක දේශනාවකවත් නැහැ. බුදු ගුණ ඇති කරගන්න ඔබත් කියලා මේ දේශනාවක තියෙනවද? බුදු ගුණ ඇති කරගන්න පුළුවන්ද එහෙම? බෑ. බුදුරජාණන් වහන්සේගේ ගුණවලට සමාන වන්නේ තවත් බුදුරජාණන් වහන්සේ නම පමණයි. ඒ නිසා මේ ශ්‍රාවකයෝ ශාස්ත්‍රුන් වහන්සේලා සමාන වෙන්නේ නැහැ. ශාස්ත්‍රුන් වහන්සේගේ ගුණ ශ්‍රාවකයන්ට ඇති කරගන්න තරම් පිනක් නෑ. ශ්‍රාවකයන්ට තම තමන්ගේ ප්‍රමාණයට තමයි. දැන් බලන්න ගිහි උපාසක පිරිස තෙරුවන් සරණ ගිහින් ධර්මය ඇසිරිනකොට හැමෝටම අනාගාමී වෙන්න අවස්ථාවක් නෑ. හැමෝටම සකදාගාමී වෙන්න අවස්ථාවක් නෑ. සමහරට හැමෝටම සෝවාන් වෙන්න අවස්ථාවකුත් නෑ. නමුත් ඉතින් සෝවාන් වෙච්ච කෙනා ගැන කියනකොට අර අනිත් එක්කිනා සෝවාන් වෙච්ච නැති එක්කිනා කල්පනා කරනවා අනීමියා ඔව් සත් මෙවැනි ශ්‍රද්ධාවකින් මෙයා හිටියේ මෙවැනි සීලයකින් හිටියේ. අද එහෙම කියා දෙන්න කෙනෙක් මොකද හේතුව? මේක කාගේ කාර්යභාරයක්ද? බුදු කෙනෙක් විසින් බුදුරජාණන් වහන්සේ විසින් කියා දෙන්නේ එක. ඒක බුදුරජාණන් වහන්සේ කියා දෙන්නේ. අද ඉතින් ඔය මලුංගෙන තැන තියෙන්නේ. ඒවට ගියාම මොකද වෙන්නේ? අහලා තියෙන්නේ මලුංගෙන තැන තියෙනවා කියලා. ගියාම කවුරුත් කියනවා හා මම දිවියන් අතර දැන් ඉන්නේ මට හරි සතුටි මං උඹලට සිත පතනවා. මම මේ දිවියන් අතර උපන්නේ සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා වඩලයි. නුඹලා සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා වඩන්න කියලා කියනවද? නැහනේ. මොකද්ද මලුන් අතරට ගියාම කියන්නේ? හතර ගාද්දාල එයා වැටෙනවා. වැටලා දඟලලා කියනවා මොකද්ද? මට කන්න නැහැ. මට අඳින්න නැහැ. ඔව් මට දානි ටිකක් දීපන්. එතකොට මෙයා ගත කරපු ජීවිතය තුල සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා මොකවත් තිවිල නැහැ. තිවිලනේ. එහෙමනම් මරුණාට පස්සේ අර විදියට ගත කරාම ඉතින් සමහර විට දැන් මම මෙහෙම කිව්වහම මේකත් පටලව ගන්නවා. ඊට පස්සේ කියනවා අන්න හාමුදුරුව ධර්ම දේශනා කළා. ඒ ධර්ම දේශනා කරද්දි මේ පාසිකූල එපා කිව්වා. එහෙමනේ ගන්නෙ. දැන් මම කියන්නේ මොකද්ද? දැන් බුද්ධ දේශනාවේ මේක පැහැදිලි කරලා දෙන්න මම ආර්ථයක් විස්තර කරනකට ආර්ථය නෙමෙයි ගන්නෙ. ගන්නෙ මොකද්ද? ඔව් ගන්නෙ මේ ඇහෙන්නේ නිකන් වෙනින් විදියකට. ඊට පස්සේ දැන් මේකෙන් කියන්නේ මේ අපි මැරිච්ච වාර ගණන් කියන්න බෑ. කියන්න බෑ. මේ ඒ නිසා මේ මිනිස් වෙලා අප ඉපදිලා තියෙන වාර ගණන කියන්න බෑ. දැන් අපි මේ ජීවිතේ ඉන්න දැන් අපිට මේ ජීවිතේ හැම දෙයකටම විශේෂ දවස් තියෙනවා. සිංහල අවුරුදු තියෙනවා. අලුත් අවුරුදු තියෙනවා. උපන් දින තියෙනවා. බැරි වෙලාවත් අපි එල්වි කරකෙකුණු කවුද ඉන්නේ උපන් දින සමරන්න? නන්දාන්ද ජංගියන් දන්න කවුද ඉන්නේ? ඉන්නවද? මේ එළුවෙක් චූ කරනකට මේ මේක හට්ටියක් ගිහිල්ලා අල්ලනවද? එළුවෙක් බෙටි දානකට මල්ලක් ගිහිල්ලා අල්ලනවද? නෑ නේද? නෑ. ඒගොල්ලන්ට වෙනම ටොයිලට් හදනවද අපි? ඒව ඔක්කොම මේ අපේ ජීවිතේට අපි ඒ මොකද අපේ ජීවිතේ තමයි මේ මනුස්ස වර්ගයාට තියෙනවා සතිකරු නැති දෙයක් ලැජ්ජාපයි. හිරියෝත මනුස් වර්ගයාට තියෙන මේ හිරියෝතම් මුල් කරගෙන මනුස් වර්ගයාට ජීවත් වෙන්න දැන් බුද්ධ දේශනාවතල මේ සූරු පිරිකරවලක් තියෙනවනේ. හිරියෝතම්
लज्जा बैठी वहां सत्ट में कत्ती नहीं मनुष्य गेलावरनी यागे बलि यागे केन्द्र बलि राहु काल बल अनेवरनी එතකොට අර බුද්ධ වචනීයට අනුව බලුවොත් විතරයි වටිනා සාරවත්දී සාරවත් හැටියට දකින්න පුළුවන් වෙන්නේ අසාරදී අසාර හැටියට දකින්න පුළුවන් වෙන්නේ බුද්ධ දේශනා අනුව කල්පනා කළොත් විතරයි හැබැයි සමාජයේ මිත්‍යා දෘෂ්ටික නම් තමන්ගේ පාඩුවේ තමන්ට දේශනාව පුරුදු කරන්න විතරයි තියෙන්නේ ඒ හේතුව මිත්‍යා දෘෂ්ටික සමාජයේ හැමතිස්සෙම ලෑස්ති වෙන්නේ සත්‍ය පෙන්වන එක්කනත් එක්ක ගැටෙන්න මිසක් සත්‍ය පිළිගන්න නෙමෙයි. ඉතින් ඒ නිසා සත්‍ය පිළිගන්න කැමති වෙන්නේ නුවණට තැන දෙන කෙනා. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන උපාසිකාවරු උපාසිකාවන් මිය ගියාම තථාගතයන් වහන්සේ ළඟට ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අසවලා මිය ගියා. එයා කොහෙද පණිදා? ඔබට මතක ඇති එක තැනක තියෙනවා බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ සමග නාදිකා කියන ගමට වැඩි ඒ නාදිකා කියන ගමේ විශාල පිරිසක් මැරිලානේ ලොකු පිරිසක් එකපාරට මැරිලා දහස් ගාණක් මැරිලා. උතර බුදුරජාණන් වහන්සේගෙන් අහනවා භාග්‍යතුන් වහන්සේ මේ අසවල් භික්ෂුන් වහන්සේලා අපවත් වෙලා අසවල් භික්ෂුණින් අපවත් වෙලා අසවල් උපාසකවරු අපවත් අභාව ප්‍රාප්ත වෙලා අසවල් උපාසිකවරු කලුරේ කළා මේගොල්ල කොහෙද පන්නේ? ඉතින් එකක් එකක් ගාණ කියන එකට මේ දැන් 100 ගාණ දහස් ගාණ කියන ඉවරයක් නැහනේ. रोज पाठ आंदनवा पिरीमिला नील पाठ आंदनवा नोक विजुंबर नम उद्यांग अपिट ये मत कद अभी दान्यत नहीं दें यही मेका कपिट को अभी दान्यवत नहीं दें मेवा की खेलने वर्ण देवल अपिट संसारे लेना तेम को दे तुम्हें लौकिक जीवित हेतु उच्चर नीति धार्मिक नहीं गुणधर्म कथा वे ඉතින් උපාසිකාවරු මිය ගියාම උපාසිකාවරු ඇවිල්ලා භාග්‍යතුන්වහන්සේ ස්වාමිනේ භාග්‍යතුන්වහන්සේ අසවල් එක්කෙනා මිය ගියා කොයිද උපන්නේ? ඉතින් කියනවා ඒ උපාසිකාව අනාගාමි වෙලා හිටියේ ඕරම් භාග්‍ය සංයෝජන පහම ප්‍රහාණය කළා හිටියේ උපාසිකාව දැන් සුද්ධාවාසී පිළිලා ඉන්නේ අනාගාමි වෙලා දැන් ඉතින් එයා ආපහු එන්නේ නැහැ එහෙමම පරිණාම පානෝ එතකොට තමයි අනිත් උපාසිකාවරුන්ට සන්තෝෂ වෙන්නේ අපි අපිත් එක්ක ඇසුරු කරපු ඒ උපාසිකාව අනාගාමී වෙලා හිටපගෙන ඉන්නේව එයාගේ ශ්‍රද්ධාව ඔන්න මතක් වෙනවා මේ වගේ ශ්‍රද්ධාවක් තිබ්බා එතකොට ඒ උපාසිකාවගේ සීල්වත්කම මතක් වෙනවා ඒ උපාසිකාවගේ ශ්‍රුතය මතක් වෙනවා එයාගේ ප්‍රඥාව මතක් වෙනවා මතක් වෙලා ඒ ඇත්ත උත්සාහ කරනවා අනේ අපිත් එහෙනම් ඒ විදිහට අපේ ජීවිතය හැඩගස්සා ගන්න ඕනේ. දැන් බලන්න ඒ දියුණු සමාජයේ ඒකට තමයි දියුණු සමාජය කිව්වේ. ඒකේ අභ්‍යන්තර ගුණධර්ම දියුණු කරගන්න ඇති මහන්සි වෙන සමාජය. මේ කාලේ මේකක් ඉතාමත්ම විරලයි. මේ කාලේ විරලයි. එක් කෙනෙකුට උත්සාහ කරගත්තත් අනිත් පැත්තට තමයි යා අදින්නේ. මොකද හේතුව මේක අලුත් යුගයක් නෙමෙයි. මේක යම්මේ යන රටාව ඉවර වෙගෙන යනවා. ඉතින් මොකද්ද වාසනාවකට මිනිසුන්ට ධර්මයේ හැසිරෙන්න පුංචි අවස්ථාවක් ලැබුණා මේ බුද්ධ දේශනාවන් විවෘත වීම නිසා. මේ බුද්ධ දේශනාවන් විවෘත වුණේ නැත්තම් ධර්මයේ හැසිරෙන්න දැන් මලගයක් වුණාම අමී අර අසල් බෞලිය අසල් එක්කෙනා මලා ඒ මලගෙදරට
मेरी कथावाग्ने मल की दरटे असवल हामदुर आवा असवल नायक आवा असवल नलुनिलु आवा එතකොට එයා මැරිච්චෙක්කන කොයි කොදෙව්වේ ගියාද කියන එක අපිට වැඩක් නැත. එහෙම එකක්නේ කතා වෙන්නේ. ඔව් ඊට පස්සේ යන්නේ දැන් ඊළඟට අස්වල් බනට අපි කවුද ගෙන්න ගන්නෙ. ඊට පස්සේ ඔන්න ප්‍රසිද්ධ නාවද කෙනෙක් කවුරු හරි ඉන්නවනේ ගෙන්න ගන්න. ඊට පස්සේ හිතනවා අපි දැන් මොකද්ද පූජා කරන්න පිරිකර. ඊට පස්සේ ඒ කතන්දරේ ඉවරයි. යා කොහේ ගියාද කියලා කවුරුවත් දන්නේ නැහැ. නමුත් ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා දියුණු වෙලා තිබ්බනම් ඒකාන්තෙ මෙයාගේ ජීවිතේ සුගතියේ මට හරි පුදුම හිතුණා මේ ඉන්දියානු සමාජය ගැන දැන් මම ඉන්නකොට මේ බිර සද්දයක් ඇහුණා අර මල බිරියක් මම ඇහුව මේ සුජිත කියලා ඉන්න අපි මගේ ළඟ මේ මට දාන හැදෙන කොල්ලෙක් ඉන්නවා තරුණෙක් ඉන්නවා දැන් ඉන්දියාවේ මම ඇහුව මොකද්ද මේ සුජිත් මේ සද්දේ කියන එකට අපි ළඟ හිටපු අර තව ළමයෙකුයි මෙයා hina වෙන්න ගත්තා हिना वेला एक पाट गिवा एक एक विकेट गिर गया किवा एक ही विकेट टिका बैठना किवा एक विकेट गिर गया एक एक विकेट टिका बैठना है किवा मंग विकेट गिर गया विकेट मुकाद्दे केला हो मैं किया नहीं मैं मैरी ला काउरारी मैरु ना हम क्या ने विकेट टिका बैठना केला वरना मैं मंटे मटे मानुष्यांग की जीवित हैलोट लग किला දැන් මේ දවස්වල සීත කාලේ පොලිමට මැරිනවා වංශකය. එතකොට මේ ඒක නිකන් ඒ මිනිසුන්ට ඒ ඉන්දියානු සමාජය තුල සතුටු වෙන්නේ කරුණ තුනකට. එකක් තමයි ඉපදීම. ඉපදිච්ච ගමන් සතුටු වෙනවා අපි පවුලට එක්කෙනෙක් එකතු වුණා කියලා සතුටු වෙනවා. ඊට පස්සේ සතුටු වෙන්නේ විවාහය, කසාදේ. කසාදේ බඳලා දිනවා දැන් මෙයාට විවාහ ජීවිතේ සතුටක් ලබන්න ඊට පස්සේ සතුටු වෙනවා මරණයට අනේ යන්තම් එයාගේ දුක ඉවර වුණා කියලා. ඒ අවිද්‍යාව හරීම හිතන්න බැරි තරම් අවිද්‍යාවක්. මේ කරුණ තුනට තමයි ඉන්දියාව සතුටු වෙන්නේ. ඔගොල්ලෝ ඉන්දියානු නාට්‍ය බලන්නේ නැහැ නේ? නාට්‍යවල තියෙන්නේම කසාද පිළිබඳ ප්‍රශ්නයක් නේද? වෙන මොකක්වත් තියනවද? කසාදේ ඇර වෙන මොකුත් නැහැ. මහමෙරට තනා කියලා මේ මිනිස්සුන කසාදේ. ඊට අමතරව කිසි දෙයක් නැහැ. බලන්න ඉන්දියානු නාට්‍ය, ඉන්දියානු ෆිල්ම් ටෙලිනාට්‍ය ඔක්කොගේම තියෙන මේ කසාදේ පිළිබඳ ගෝරනාඩුවක් නේද? පුංචි කාලේ ළමයක් ඉපදුනාම ඒ ළමයා ඉපදිලා අවුරුදු 3-4 වෙනකොට ගිදව ගෙවල කතා වෙන්නේ යාගේ කසාද ගැන. ඊට පස්සේ ගෑන ළමයට අවුරුදු 3 නම් ඊට පස්සේ අල්ලප ගෙදර ඒ එහාපැත්තේ ගමේ ඉන්න අඳුරන කෙනෙක්. එයාට ඉන්න අවුරුදු 4ක ළමයි. දැන් දෙන්න බන්දලා ඉවරයි දෙමාපියෝ. දැන් අර පොඩි උන් දෙන්න විලෝදයක් අවුරුදු 8-9 වෙනකොට ඒගොල්ලන්ට කියන උඹලා දැන් බැඳලා ඉන්නේ කියලා. අවුරුදු 15 වෙනකොට කියනවා දැන් ඉතින් ඔබලා බඳපන් අවුරුදු 15 16 වෙනකොට කසාද බඳිනවා ඊරසෙ ඔන්න ඔය හිඟනේ පැටව බිහි වෙනවා ඊරසෙ උහි ඉතන්න බැරි අවුරුදු 17 18 20 වෙනකොට අවුරුදු 3-4 ළමයි ඉන්නේ තාත්තලා ඊට පස්සේ අවුරුදු 25 26 වෙනකොට මේ මිනිස්සුන්ගේ ජීවිතේ විශාල බරක් මට හිතා ගන්න බැහැ මිනිස්සු විඳින දුක ඉතින් දැන් දවසක් මම ඒ ළමයාගෙන් ඇහුවා උඹ ඔබ මෙල්ල ඊට පස්සේ ඊළඟ උපතේ කවුරු වෙන්නද කැමති මං කැමති ලීඩින්ග් වෙන්න කිව්වා අංග වෙයි කියලා මං විඳින දුක මේ ලීනෙකුට නෑනේ එතකොට බලන්න මං ඔබට පේන්නේ නැද්ද මේ සීතලේ මේ ලීනෙ විඳින දුක වැස්සට ලීනෙ විඳින දුක රස්තරේ ලීනෙ දුක මේ ලීන කන්න තියනද බලන්න අපා මේ ලීන හොය හොය ගිහිලා මේ දිමිය කූඹින කකා ඉන්නේ පේන්නේ නැද්ද කියලා ඇහුවා මේ ලීනුට මේ පළතුරු ගෙඩියක් තියනද කියලා ඇහුවා මුකුත් නෑ කන්න සති කුටවා දෙහිම විශාල දුකක් මේ සංසාරේ මේ සත්තු විඳිනවා ඒ වගේම දුකක් මිනිස්සුත් විඳිනවා අර බුදු කෙනෙකුගේ ධර්මයේ අතුරුදහන් වෙලා ගියාට පස්සේ දුක මිසක් ආයි වෙන කිසිම දෙයක් ලැබෙන්නේ නෑ කර්මානුරූපව මිනිසුන්ට යම් කිසි කාලයක බොහොම తాවකාලික සැපක් ලැබේවි ඒක නිසා ඒ తాවකාලික සැපේට අහුවෙන්නේ එපා කියලා බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන්ම ධර්ම මාර්ගයට ඇවිල්ලා පැවිදි වෙච්ච භික්ෂුන් වහන්සේලාට නිරන්තරයෙන්ම අවවාද කළා මේකට අහුවෙන්න එපා කියලා. ඉතින් උපාසිකාවරු ගිහිල්ලා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපි හසවල් උපාසිකාව කලුරිය කළා
ඈ කොහෙද උපන්නේ ඉතින් බුදුරජාණන් වහන්සේ උත්තර දෙන ඈ සකදාගාමි වෙලා හිටියේ ඈ එක වතාවයි කාම ලෝකේ උපදින්නේ ඈ පිරිනම පාන කාම ලෝකේ මේ ඒ ජීවිතේ දුක් අවසන් කරනවා එතකොට අනිත් උපාසිකාවරු සතුටු වෙනවා ඒ උපාසිකාව ගැන හිත හිතා කොහොමද සතුටු වෙන්නේ ඒ උපාසිකාවට මෙහෙම ශ්‍රද්ධාවක් තිබ්බා මෙහෙම සිල්වත්කමක් තිබ්බා මෙහෙම දහම් දැනුමක් තිබ්බා මෙවැනි ත්‍යාග සම්පත් මෙවැනි ප්‍රඥාවක් තිබ්බා අනේ අපිත් එහෙනම් එවැනි ආකාරයේ ප්‍රඥාවක් සද්ධා සීල සුත්‍ත්‍ය ත්‍යාග ප්‍රඥා ඇති කරගන්නට ඕනේ එතකොට ඒකේ උපාසිකාවන්ට හරීම පහසුවක් දැන් බලන්න මේ කාලේ ඒකටයි දිනු සමාධිය ගැන දැන් වර්තමානයේ අපිට වෙන්නේ අපි මේ ධර්මය අල්ලන්නේ හදනකට අපිට අහු වෙන්නේ වෙනින් ඒවා නේද ධර්මයේ සීකරන හදනකට සීවෙන්නේ වෙනින් ඒවා ඒක කාගේ හරි ඇදයක් ඒක කවුරු හරි කියපු එක ඒක කාගේ හරි වරදක් අපි ඉක්මන්ට දෘෂ්ටිගත වෙන්න තියෙන අවස්ථාවත් වැඩි ඉක්මන්ට නොමග යන තියෙන අවස්ථාවත් මේ යුගයට කියන්නේ මේ යුගයේ තියෙන අධර්ම රාගයයි විෂම ලෝභයයි අධර්ම රාගය කියලා කියන්නේ මේ රාගයේ ශිෂ්ඨ සම්පන්න නැහැ විෂම ලෝභයයි ඒ කියන්නේ මේ ලෝභයත් ඔව් ඒ ලෝභය මේ හරි අසමතුලිතයි ඒ කියන්නේ ඒක තියෙන්න ඕන විදිහට නෙමෙයි තියෙන්නේ එතකොට ඊට පස්සේ එන්නේ ඊර්ෂ්‍යාව ඉතින් මම ඉන්දියාවේ පදිංචි වෙන්න කලින් මම හිතුවේ මේ ලංකා මිනිස්සු තමයි ගොඩාක් ඉරිසියා කියලා. පස්සේ මට තේරුණා නෑ 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 මේ ඉරිසියා ඩුප්ලිකේට් එක. ඔරිජිනල් ඉරිසියා වෙහෙ තියෙනවා. මං ඉතින් ඒගොල්ලන්ට කිව්වා මං හිතාගෙන හිටියේ එහෙදි මේ ශ්‍රී ලංකාවේ අය තමයි ඉරිසියා වැඩි කියලා. නමුත් මේ උඹලගේ පරම්පරාවෙන් එහෙ ගිහිල්ලා අපි බො වෙලා ඉන්නේ. නමුත් අපිට ධර්මයේ තිබෙච්ච නිසා ඉහි අපේ ඉරිසියාව අඩු වෙලා තියෙන්නේ. උඹලට ධර්මයේ නැති නිසායි ඒක හිතන්න බෑ. ඒ ඊර්ෂ්‍යාව ඒක මිනිසෙකුට තියා සතෙකුටවත් තෝරනා නෑ ඒ වගේ ඊර්ෂ්‍යාවක් සාමාන්‍ය මිනිස්සු අතර ගෙදරකට ගියක් තරහයි ගේ ඇතුලේ තව සහෝදරයෙක් තව සහෝදරයෙකුට වඩා රුපියලක් උපයනවට තරහයි සහෝදරියක් තව සහෝදරියක් ඇදුමක් අඳිනවට තරහයි කවුරු හරි කෙනෙක් හොඳට වේලක් කනකට ඊළඟ එක්කෙනා තරහ හිතා ගන්න බෑ මට එච්චරටම මේ මිනිස්සුන්ගේ ජීවිතවල පරිහානියක්. මේ පරිහානිය දුටු විට දැක්කම මට මතක් වුණේ මේ ලංකාවේ මිනිස්සුන්ට තියෙන මේ වාසනාව ගැන ලංකාවේ මිනිස්සු දන්නේ නැහැ. මේ විඳින වාසනාව දන්නේ නැහැ. පායන කාලෙට හිතන්න බැරි තරම් දුකක් විඳින්න ඕනේ පෑවිල්ලෙන්. සීත කාලෙට සීතලින් දුකක් විඳින්න ඕනේ. වැහි කාලෙට වැස්සෙන් දුකක් විඳින්න ඕනේ. ඊට අමතරව නැතිවරිකමින් දුක් විඳින්න ඕනේ. ඊට අමතරව ඊර්ෂ්‍යාවෙන් දුක් විඳින්න ඕනේ. ඒ අතර අමනුෂ්‍යයන්ගෙන් වෙන කරදර වලින් මෙහි අමනුෂ්‍ය කරදර එච්චර නැහැ මිනිසුන්ට. ඒ කරදර වලින් එහෙම දුක් විඳින්න ඕනේ. ඉතින් සාමාන්‍ය වාහනයක් ගත්තොත් මිනිසෙක් කරන්නේ වාහනය ගත්ත ගමන් කෝවිල් තියෙන ඒ කෝවිල් ටික ගිහලා එළුවෙක් කපන එක. සමහර කෝවිල් තියෙන ඒ කිට්ටුව ඒවැ මේ ඒ අර එළුව කපන තැන මේ අර පයිප් එකකින් වතුර ගන්න වගේ හැම තිස්සෙම ලී ගලාගෙන යනවා. හිතාගන්න බෑ මේ බිලි පූජා. එතකොට හරි පුදුමයි සමාජේ. මම හිතුවේ අර ඔබට මතකද අර අදිමුත්ත කියන සාමණේරයන් වහන්සේ හොරු අල්ලගෙන ගියා බිලි පූජාවකට දෙන්න. ඉතින් මේ සමාජ ක්‍රමය තාම එහෙමම තියෙනවා. ඉතින් මම දන්නේ අර මේ පසුගිය දවස්වලා මේ දසහිරා කියලා මේ ලක්ෂ්මී පූජා කරන කාලේ ලක්ෂ්මී පූජාවේදී මේ ඔක්කොම විහිළු කතා යන්නේ सरस्वती पूजा सरस्वती मयूर वंशे आरंभ कर चंद्रगुप्त रजतमा चंद्रगुप्त रजतमा की बिशव की नम सरस्वती बिशव संगीत आस करेंदेट लक्ष्मी की लाइल तीन बौद्ध संकल अब बेदन नव लक्ष्मी की वाहन लक्ष्मी पूजा हिटी वाहन बकमोण එතකොට බකමූණට එන්නේ ගෙදර ඒ කාලේට ඒ පූජාව තියෙන දවසට රැට ඉස්සරහට පොඩි පොඩි පහම් පත්තු කරනවා පහම් පත්තු කරනවා බකමූණට පාර හොයා ගන්න. ඉතින් මේ එහෙ හින්දි භාෂාවේ කියවෙනක් තියෙනවා මේ බකමූණට කියන උල්ලු කියලා. ඒතර මිනිස්සු සාමාන්‍යයෙන් කියනවා මේ උඹව බකමූණට අන්දනවා මිනිස්සු. ඒ කියන්නේ පාරත්තට
ඔයාගන්න බැරි වංකුණම් බොලව ආන් ඒ වගේ උඹලමයි බකමූණට අඳලා තියෙන්නේ කියලා කිව්වට ඒගොල්ලන්ට එකපාරට තේරෙන්නේ නැහැ තේරෙන්නේ අර පූජාවල් තියෙති පූජාවල් තියෙති පූජාවල් තියෙති යන එකක් විතරයි තියෙන්නේ පූජාවල් ගොඩක් විතරයි තියෙති ඉතින් ඒවට මේ අබ්බැහි වෙච්ච ආමනුෂ්‍යයෝ ඉන්නවා ඉතින් හිතාගන්න බෑ ඉතින් ඒ ඒ කාල තුල දැන් ගෙවල් වල දැන් බලන්න නොමගියම කොච්චරද කියලා දෙමාපිය දරුවන්ට කියනවා ඇයි උඹලා මේ ඒ සතියක් තියෙනවා ඒ සතිය අනිවාර්යයෙන්ම බූරුව ගහන්න ඕනේ ලක්ෂ පූජා කාලෙට කරන්න ඕනේ එකක් තමයි අනිවාර්යයෙන්ම ඒකට ඒකට කියන්නේ ජාදු කියලා පරණ පාලි වචනේ තාම ඒක කියනවා ජූතප්පමාද කියලා ඒ කාලේ ජූත කියපේක දැන් ජාදු කියලා කියන්නේ එතකොට මේ මේ ජූත කියලා කියනවා එතකොට මේ සූදු පොඩි ළමයිට අම්මලා කියනවා උඹලත් දැන් ලක්ෂ පූජාව තියෙන කාලෙ නේද උඹලත් සූදු කෙලපන් කියලා එතකොට මේ මිනිස්සු හිතු මනාපට සූදුව ඊට පස්සේ මොකද වෙන්නේ පරදිනවා පරදිනකට සල්ලි නැහැ ඔන්න එතන තියෙනවා මොකද්ද හොරකම හොරකම කරන්න ඉස්සර විලා කොවිලට යනවා ගිහිල්ලා බාහිරයක් වෙනවා අපි හොරකම් කරන්න යනවා සාර්ථකුණොත් බිල්ලක් දෙනවා කියලා අදත් තියෙනවා ඒක ඉතින් ඒ කාලෙ වෙනකොට දැන් මට අපේ ළමයි කිව්වා මේ කාලේ මේ මේ අපි පරිස්සමෙන් ඉන්න ඕනේ හැමතැනම හොරකම් වෙනවා බැරි වෙලාවත් හොරකම සාර්ථක වුණොත් ඊට පස්සේ බිල්ල දෙනවා එතකොට අපිට පේනවා මේ අමනුෂ්‍යත්වයක එකති වෙලයි හොරකම් කරන්නේ සතුන් මරන්නේ එතකොට මට මතක් වුණා ආටානාටි සූත්‍රය ආටානාටි සූත්‍රයේ තියෙනවා භාග්‍යතුන් වහන්සේට අමනුෂ්‍යව විරුද්ධයි මොකද භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා සතුන් මැරීමෙන් වළකින්න සොරකම් කිරීමෙන් වළකින්න වැරදි කාම සේවනයෙන් වළකින්න බොරු කීමෙන් වලකින්න මත්පැන් මද්ද්‍රව්‍ය පාවිච්චින් නමුත් භාග්‍යතුන් වහන්සේ අවනුස්සය මෙව වැලකිලා නැහැ කියන බොහෝ අවනුස්සය නිසා ඒගොල්ලෝ විරුද්ධයි කියනවා. අද වෙනකොට ඒගොල්ලෝ මිනිසුන් හසුරුවන හැටි හොඳට මට ඇස් දෙකට පේනවා. එහෙම බලද්දී මේ ලංකාවේ මිනිස්සු වාසනාව ලබලා තියෙන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් නිසා. ඉතින් ඒ දුර්ලභ වාසනාව උදාකලේ මහමෙවුනාවෙන් කවුරුවත් මේ සූත්‍ර කතා කරලි නැහනේ නේ බුදුරජාණන් වහන්සේ වදාළ සමහර උපාසිකාවෝ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා අහනවා භාග්‍යතුන් වහන්සේ මේ අසල් උපාසිකාව කළුරී කළා ඈ උපන්නේ කොහෙද ඉතින් කියනවා ඈ සෝවාන් වෙලා හිටියේ ත්‍රිවිධ සංයෝජන ප්‍රහාණය කරලා හිටියේ ඇය සතර අපායට වැටෙන කෙනෙක් නෙමෙයි නියත වශයෙන්ම නිවන් අවබෝධ කරනවාමයි. එතකොට අනිත් උපාසිකාවරුන්ට හරි සතුටුයි. ඒ උපාසිකාවරු සිහි කරනවා අර මිය ගිය උපාසිකාව තුල තිබුණා නම් යම් ශ්‍රද්ධාවක්, ඒ ශ්‍රද්ධාව සිහි කරනවා. ඒ උපාසිකාව තුල තිබ්බා නම් යම් සීලයක්, ඒ සීලෙ සිහි කරනවා. ඒ උපාසිකාව තුල තිබ්බා නම් යම් ශ්‍රුතයක් සිහි කරනවා. යම් ත්‍යාගයක් තිබ්බා නම් සිහි කරනවා. යම් ප්‍රඥාවක් තිබ්බා නම් සිහි කරනවා. ඒ උපාසිකාවන්ට පහසුවක් කියනවා. එතකොට මේ බලන්න මේ ධර්මයේ තුල ධර්මයේ හැසිරිච්ච කෙනා සිහි කිරීම ධර්මයේ හැසිරෙන අයට පහසුවක්. එතකොට ධර්මයේ හැසිරෙන කෙනා තුල තිබිච්ච ගුණ ධර්මයි සිහි කරත්. එතකොට කවුරු හරි කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ කාලෙ විතරද මිනිස්සු සංසාරේ අපිට යන්න සිද්ධ වෙන්නේ කරුණු තුනක් නොමග යෑමෙන්. මොකක්ද ඒ කරුණු තුන? සිත, කය, වචනේ. එතකොට මේ නොමගගිය සිත නොමගගිය වචන නොමගගිය කයක් එක්කනම් අපි ඉපදුනේ අපිට උපන් දවස් ඉඳලා වැඩෙනකට මේ සිත නොමගට යන ස්වභාවයෙන් යුක්ත නැද්ද මේ වචනේ නොමගට යන ස්වභාවයෙන් යුක්ත නැද්ද මේ ශරීරයේ නොමගට යන ස්වභාවයෙන් යුක්ත නැද්ද එතකොට නොමගට යන ස්වභාවයෙන් යුක්ත වූ සිත කය වචනේ පවත්වද්දී කල්යාණ මිත්‍රයා ලැබෙනතුරු එයාට ඒ අනතුර තියෙනවා එතකොට කල්යාණ මිත්‍රයා ලැබුණත් එයා ඒ ධර්මයේ ශ්‍රවණය කරලා හිතරගත්තේ නැත්නම් එයාට යනතුර තියෙනවා කල්යාණ මිත්‍රය ලැබිලා ධර්මයේ හැසිරෙන්න ඕනේ කියලා පැවිදි වුණත් එයා ධර්මයේ හැසිරුනේ නැත්නම් ඒ යනතුර තියෙනවා එතකොට ගිහි කෙනාටත් ඒ යනතුර තියෙනවා පැවිදි කෙනාටත් ඒ යනතුර තියෙනවා ඒ නිසා මේ නොමගගේ සිත නොමගගේ වචනේ නොමගගේ කය හසුරුව ගන්න හැමතිස්සෙම පිට වෙන්නේ කල්යාණ මිත්‍රයා. ඒ මොකද? කල්යාණ මිත්‍රයාගෙන් ලැබෙනවා සද්ධර්ම ශ්‍රවණය. කල්යාණ මිත්‍රයාගෙන් ලැබෙන්නේ අසද්ධර්ම ශ්‍රවණය. එතන නමුත් වර්තමාන වෙලා තියෙන කල්යාණ මිත්‍රයා හොයාගන්න බැරි වීම.
अदर कल्याण मित्रिया बुद्ध वचने बुद्ध रजानवास देश नागरिकेट देश नागरण देश नागरण भाग्य बुद्ध रजानवास अनुरुद्ध महाराज प्रमुख संघ आट अनुरुद्धेनी तथागत अन्वासी मे मेरीचाय आस्वाल आस्वाल तन उपन्ना के लंगे उपत ग प्रकाश करे न जनको न तमे कुक मटे निमे जनयाव पुदुमेट पत्कर निमे जनयाव नलवांड निमे नलवांडमे की अनुका बुध रजान वहसी आपे आपे ता आपे महात्यू ना सकदाग इला की नलवेन निवे यदे लाभ सत्कार अनेक बलापन दी सकदागे बुध रजान देश द्लदीपल हेम की लाभ सत्कार कीर्ति प्रशंसा अपेक्षा करवे ये मेघी आएगी तिबिच गुण सीकर सीकर आयतुलम श्रद्धा तिब्बाद ये श्रद्धा सीकर आयतुलम शील तिब्बाद ये शीले सीकर आयतुलम धर्मज्ञान तिब्बद ये दहम धन सीकर आयतुलम त्याग तिब्बदे त्याग सीकर आयतुलम प्रज्ञा तिब्बदे प्रज्ञा सीकर सीकर मुखेट तमंटत्व ऐतिकर गमंट तीव पुरी पून कर मिशा वेन देगट ने मेकिन तेरन मे बुध रजानवास की खाली इधर मे धर्मारे हसीरी बोधिना तिबिचे अतमाई नीत मानिक धर्मारे दीवन कर आरंभ इधला बुद्ध बुध रजानवास की श्रावक तिबिच प्रकट दकीन लिबिचे अतमाई नीत मानिक यदि मे श्रावक गुडादुरट तम ये तम तमंगी तिबिच गुणवत्क प्रकटकरगन निमे इंदलती गुणवत्क अप्रकटवलती ये श्रावक अभाविंपास अनी धनगंड लुने मे मेकना आर्यस्तागिक मार्गी असवल विद्य तत्ते दक्वा मे धर्मारे दून करगना इंदलती धनगण तीयनी मलाट पासी बुधरजानवासी गेम प्रति मे निशा बुधरजानवासी देश नाकर मे अनुदेनी मे तथागत अन्वासी मे मेरी चौदवी देश नाकले मे अन्य विस्मेट पात्र पुद्धमेट पात्र लाभ सत्कार की प्रशंसा पद्वाण सह नलवाण निमे मे शासने इन श्रद्धावंत भिक्षुन्वासी श्रद्धावंत भिक्षुनि श्रद्धावंत उपासक वरु श्रद्धावंत उपासिकावो इतोटे ए पिरिसट मे वाहन लेबुनट पासी हरी संतोषेट पत्तेनु प्रमोदेट पत्तेनु अने मे अत्त सतरापायं निदासुना नेद मे धर्ममार्गे तुल दिवुनु करगत्त नेद सुगतिये इपदुना नेद ससरें एतरवेन मार्गे पिहिटल नेद इन्ने अनेकोच्चर लाभ्यन मे वगे ममत मे अवस्थावे प्रयोजन गोन के मे इवन अदास अति करम बुध रजान से वगे देश नाकलती अब हे पेहदी दंगर विशाखा वगे अरे मिनीबिरी नतवेलावे मिनीबिरी नतवे विशाखा को चर बुद्धिमंत वाल मिनीबिरी नतवेलावा मिनीबिरी अदे मिनीबिरी बहुम कूड़ा यागे अवे अने स्वामी मिनीबिरी कोई दुपाने के लिए विने मिनीबिरी नहती हूँ ना मम्मी ये निशा कण गाट इन के अरे या लुकवे के निकना अहवा अनाथ पिंड के सीट तुम आगे दुआक सुमना सुमना कुमारी नहती हूँ ना नहीं अदूर अनाथ पिंड के सीट तुम लंगट की पिलावे सुमना कुमारी ढीतुना मे मगी तात हमें प्रमादी पत्ला इन हेमती से गांधी मगेन कल्पना कर इन्ना मिशाक बन भावनावल पेतर नंबर विलासा मम्मी तात मेकट तेरी विधि मम्मी की कद की ओ मालिक यदे मे मुखदेतु एवन सुमना सकदागा मिला मल्ली की मैं तात
රිදෙනවා නේ ඉතනේ හිත රිදුණා රිදුණා අපේ මේ මල්ලි කිව්වා මට කවුද එන අනාථපිණ්ඩික සිටුමා හිතුවා එහෙනම් මේ සීය වැරදිලා ඊට පස්සේ මල්ලි කියපු නිසා අහුවා නෑ හිතුවේ දැන් මරණයට බයෙන්ද මේ ඉන්නේ කියලා අහුවා නේ මොකද කිව්වේ නෑ මල්ලි මම බය නෑ කිව්වා धर्म मार्गे दीवन करवसान අවසාන මොහොතේ මම ගිහිල්ලා ඇහුවා දුවට මරෙන්න බයක් නැද්ද කියලා. එතකොට කිව්වා නෑ මල්ලි මම බය වෙන්නේ මොකටද කියලා. ඉතින් ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම මේ කල්පනා කළේ මේ මොකද මෙයාට මේ වෙලාවේ මේ කල්පනාව නැතුව ගියේ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ මොකද්ද දේශනා කළේ නෑ නෑ අනාථ පින්ඩික මේ ගෘහපතිතුමනි කල්පනාව නැතුව නෙමෙයි මේ. ඔයා සකදාගාමි වෙලා හිටියේ. එතකොට යා සකදාගාමි වෙලා හිටියේ බව තාත්තා දන්නේ නැහැ. එතකොට කිව්වා මේ ඔබතුමාට ඉක්මනින්ම මේ ධර්මය අවබෝධ කරන්න උනන්දු කරවන්නයි එහෙම කල්පනා කළේ. එහෙම නැතුව මේ වෙන අදහසක් තිබිලා නැහැ. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ ඒව පවා හොඳට හොයලා බලලා ඒක නිවැරදි කරනවා. එතකොට දැන් අත්වාසේ මේ ඒ සුමනා බිස සුමනා දේවී ඒ කරපු වැඩේ එතුමියට තේරෙන විදිහට තමයි ඒ එකලේ නමුත් ඒක තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේ තමයි උදව් කළේ. අනාථපිණ්ඩික සිටුමාට. එතන මේකෙන් අපිට පේනවා මේ ගුණ ධර්ම දියුණු කර ගැනීමේදී අපට මේ ශ්‍රද්ධාව බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදවාගෙන සිටීම ඊළඟට සීලය ඒ කියන්නේ සමාදන් වූ සිල්පද ආරක්ෂා කර ගැනීම ඊළඟට ඔව් දහම් දැනුම ගැන විශේෂයෙන්ම කිය යුතුයි. මේ දහම් දැනුම බුද්ධ දේශනාවල තියෙන ආකාරයට දරා ගන්න ඕනේ. පඬිතකම් කරන්නේ නැතු. සමහරු හදන්නේ මේ බුද්ධ දේශන අපි ගත්ත පංච පාදානස්කන්ධ ආයතන 6 ධාතු ගැන කියන එකට ඊට පස්සේ ඒගොල්ලන්ගේ සිස්ටම් එක එක්කිනා එක එක්කිනගේ සිස්ටම් හදා ගන්න බලනවා. අන්න වැරදුනා. මොකක්ද නැති වෙලා තිබුණේ? ශ්‍රද්ධාව. ධර්මයේ දෙන්නේ තම තමන්ගේ සිස්ටම් හදා ගන්න නෙමෙයි. දෙන්නේ. දැන් ඒකට මේ දැන් ඔබ දන්නවා ඇති මේ මහමෙුණාව භවනාසපුවල ඊළඟට මම පත් කරලා තියෙනවා මල් ළඟට ස්වාමිනාසෙ නමක් දන්නවද? ඔව් නාවලපිටි ආරිවංශ ස්වාමිනාසෙ. ඉතින් උන්වහන්සේගේ උපදේශය පුංචි පොත් වර්ගයක් තියෙනවා. මං හිතන්නේ ඔබට ලැබෙවිද කියලා අනාගත සමහර ලැබෙන්න ඉඩ තියෙනවා. මේ ස්වාමිනාසලා උදෙසා තියෙන එක ලස්සන උපමාවක් මතක් වුණා මට. ඒකේ තියෙනවා මේ ලොකු ස්වාමිනාසෙ හැමතිස්සෙම කියනවා අං කපා ගන්න. නමුත් සමහර කපා ගන්න අං නෙමෙයි කං කියනවා. කපා ගන්න කිව්වේ අං කපාගෙන තියෙන්නේ කං. ඔව් ඊනවස මොකද වෙන්නේ? කන නෑ අණ තියෙනවා. ඉතින් මං මේ පුංචි පොත් ටික කියවුවාම ලස්සන පොත් ටිකක් තියෙනවා. පොත් වල අදහසින් ඒ ආයුතුන් කළා නෙමෙයි ඒක. සංඝ පිරිසට අවවාද කරලා ඒක මම දැක්කේ මේ රත්තරම් පිහිදන රෙදි කෑල්ලක් වගේ. ඒ කියන්නේ යම් කිසි රෙදි කෑල්ලකින් රත්තරම් පිහිදනකට ඒ රත්තරන් උපයනවා මිසක් ඒකේ ඩුප්ලිකේට් රත්තරම් බිහි වෙන්නේ නැහැ රෙදි කෑල්ලකින්. රත්තරම් පිහිදන රෙදි කෑල්ලක් වගේ. ඉතින් මේ සමහරුන්ට අංකපා ගන්න කිව්වහම කං කපා ගන්නවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඇහෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපේ ජීවිතවලට හරි වැදගත් වෙනවා මේ ධර්මකාරණ ඉගෙන ගත්තට පස්සේ මාන්නයක් නම් ඇති කරගන්න එපා. දැන් මම පංච ප්‍රධාන ස්කන්ධය දන්නවා, දැන් මම ආයතන 9 දන්නවා, දැන් මම පටිසම්පාය දන්නවා කියලා එහෙම හිතන්න එපා. එහෙම නැතුව හිතන්නේ කොහොමද? මට ලොකු ලාභයක්, මට ලොකු පිළිසරණක්, මට ලොකු පිහිටක් මම මේ තුල හිත පහදවා ගන්නවා. ඒකාන්තියම බුදුරජාණන් වහන්සේගේ මේ බුද්ධ දේශනා ඒකාන්තියම සත්‍යයි කියලා මම මගේ හිත
පහදවා ගන්නවා ඒ තුලමම සද්දා සීල සුත ත්‍යාග ප්‍රඥා දියුණු කර ගන්න මමත් වාසනාව ඇති කර ගන්නවා කියලා සාදු